සිරු දෙදෙනාටම දළදා සමිති පිහිටයි. අපි අපේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය මූලික නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා ඉතාම සරල මට්ටමේ ඉඳලා අපි අර පැවැත්වීමට සැලසුම් කරපු දේශන මාලාවේ දෙවැනි දේශනය තමයි අද පැවැත්වෙන්නේ. එතකොට මේ දේශනය අත් මම බලාපොරොත්තු ඉතාම සරලව ඔගලන්ට තේරුම් ගන්න පුළුවන් විදියට කරන්න. මම දේශනය අද දේශනය ආරම්භ කරන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් කැමැති දෙන්න කැමැති කෙනෙකුට අපි ගිය සතිය කරපු පාඩම කැමැති කෙනෙකුට කැමැති පරිදි ගිය සතිය කරපු පාඩම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් විනාඩි 2ක් 3ක් අරගෙන ඉතාම සරලව වැරදුනට කමක් නැහැ. කවුරු හරි ඉන්නවා නම් මට අත උස්සන්න මෙතනින්. මම එතකොට යාට කැමරාව ඔන් කරලා දෙන්නම් කතා කරන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිය සතිය කරපු පාඩම මතක් කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්, ඒක මොනවද කරේ කියන එක ගැන සරලව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට අත උස්සන්න මෙතන. මම එතකොට කැමරා මයික් එක ඔන් කරලා දෙන්නම්. අපි අද පාඩමට යන්න ඉස්සෙල්ලා ගිය සතිය කරපු පාඩම ගැන පාඩම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් කවුරුත් ඉන්නවද මෙතන? ඉන්නවනම් මට අත උස්සන්න. එතකොට මම කැමරා මයික් එක ඔන් කරලා දෙන්නම්. ගිය සතිය කරපු පාඩම ඒකේ සාරාංශයක් කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් කවුරුවත් ඉන්නවද? අපි සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි දාලා වාක්‍ය හදන එක ගැන කතා කරේ. ඉන්නවනම් මට කියන්න, මම එතකොට ඒගොල්ලන් එයාට පර්මිෂන් එක දෙන්නම් කතා කරන්න. අපි කරපු පාඩම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් කවුරුවත් ඉන්නවද? නැත්නම් මම කෙලින්ම අද පාඩමට යන්නද? හරි. විලාසෙ ඉන්න මං ආට කැමරාව ඔන් කරලා දෙන්න, මයික් එක ඔන් කරන්න දෙන්න. විලාසෙ දැන් ආට පුළුවන් මයික් එක ඔන් කරලා කතා කරන්න. සුසන් දෑක් සර්, ඇතුළු සියලු දෙනාටම මේ අපි ගිය සතිය කරේ සරල වාක්‍යයක් හදන ආකාරය, ඒ කියන්නේ මොකක්ද සබ්ජෙක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා, ඊළඟට වාක්‍ය ආකාර ටික, ඒ කියන්නේ අපි සරලව ගත්තොත් පොසිටිව් ක්වෙස්චන්ස්, පොසිටිව් සෙන්ටෙන්සස් ඇන් නෙගටිව් සෙන්ටෙන්සස් හැපි හැදුවා. ඒ වගේම ඒ දෙකේම ක්වෙස්චන්ස් අපි හැදුවා ගිය සතියේ. ඒ කියන්නේ දැන් සරලව ගත්තොත් අපි අපි වර්බ්ස් ගැන මේ සබ්ජෙක්ට් කතා කරා. He, she, it කියන ටික දාලා, ඒ කියන්නේ ඒවා ඒකවචන නාමපද සහ බහුවචන එක්ක එනකොට, එතකොට ඒකවචන આવොත් අපි වර්බ් එකට අපි s එකක් එකතු කරා. දැන් mother, cooks වගේ කිව්වා. ඒ වගේ ඒ වගේම අපි I, we, you කියන ටික එක හැදුවොත් verb එකට අපි s එකක් එකතු කරේ නැහැ. ඒ ඒ වාක්‍ය ටිකම ඊළඟට අපි හැදුවා මේ question එකක් විදිහට. එතකොට ඒ කියන්නේ දැන් do does දෙක දාලා අපි හැදුවා. හැබැයි සාමාන්‍යයෙන් මේ අද කරන විදිහට තමයි මේ ටික හැදුවේ. ඒ කියන්නේ අපි දැන් මේ වෙනකොට කරගෙන යන, ඒ කියන්නේ කලින් කොයි වෙලාවේද යා හැමදාම පුරුද්දක් විදිහට කරනවද, අනේ ඒ ටික ඒ විදිහට එන විදිහට වාක්‍ය හැදුවා. ඒ ටික එක ඊට පස්සේ අපි ගන්න අපේ පාඩම් වලදී අපි කොහොමද ඒ ටික ඒක භාවිතා කරන්නේ කියලා සරලව කියලා දුන්නා. ඊට අමතරව මේ verb එකක් ඊට පස්සේ සම්පූර්ණ දැන් අපි ඒකේ තියෙන මේ structure එකත් අපිට සර් කියලා දුන්නා. ඒ කියන්නේ word word එක කමෙන් හදනකොට, ඒ කියන්නේ පොසිටිව් ක්වෙස්චන් පොසිටිව් සෙන්ටෙන්ස් එක කොහොමද අපි හදන්නේ. ඊළඟට එතනින් ගියාම මේ ක්වෙස්චන් එක සම්පූර්ණ එන විදිහ, ඒ කියලා කියන්නේ මේ දැන් අපි ගත්තොත් පොසිටිව් සෙන්ටෙන්ස් එකක් ස්ට්‍රක්චර් එකක් කියලා දුන්නා, සබ්ජෙක්ට් එකක්, ඊළඟට ඒකට වර්බ් එක එකතු වෙනවා, ඒ වගේම ඔබ්ජෙක්ට් එකක් දානවා, ඊළඟට ප්ලේස් එකක් ටයිම් එකක් දෙනවා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් I go to school every day. අනේ විදිහට කියලා දුන්නා. ඊළඟ ඒකෙම නෙගටිව් එක කියලා දුන්නා. ඒකෙත් ස්ට්‍රක්චර් එක ඉස්සලා කියලා දුන්නා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක දැම්මා. ඒකට do not, ඒක ඒ බහුවචන නම් ඒකට don't කියන එක දැම්මා.
වර්බ් එක එකතු කරා ඔබ්ජෙක්ට් එකක් දැම්මා ප්ලේස් එක දැම්මා ටයිම් එක දැම්මා ඒක ඒක වචන නම් ඒකට ඩසන්ට් කියන එක දාලා වර්බ් එකයි ඔබ්ජෙක්ට් එකයි ප්ලේස් එකයි ටයිම් එක දැම්ම උදාහරණයක් ඐ ඩෝන්ට් ප්ලේ ක්‍රිකට් ඉන් අවර් ගාඩන් එවරි මෝර්නින් කියන එක අපිට 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 ගන්න පුළුවන් ඊළඟට පොසිටිව් ක්වෙස්චන් එක ඩස් දෙක ඉස්සරහට දාලා වාක්‍ය හදන විදිහ ඊළඟට සබ්ජෙක්ට් එක වර්බ් එක සහ ඉතිරිය හැටියට එනවා ක්වෙස්චන් මාර්ක් එකක් එක්ක ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඩු ඊළඟට සබ්ජෙක්ට් එක වර්බ් එක ඔබ්ජෙක්ට් එක ප්ලේස් එක ටයිම් එක දැන් ක්වෙස්චන් මාර්ක් එක ඒ කියන්නේ ඩු ඐ ප්ලේ ක්‍රිකට් ඉන් අවර් ගාඩන් ටුඩේ උදාහරණයක් ඒකෙම නෙගටිව් එක ගත්තා ඩු නොට් නැත්තම් ඩස් නොට් කියලා ගත්තා සබ්ජෙක්ට් එක දැම්මා වර්බ් එක දැම්මා ඊළඟට ඒකත් ක්වෙස්චන් මාර්ක් එකක් එක්ක එනවා එතකොට උදාහරණයක් හැටියට don't I play cricket in our garden every evening නැත්තම් doesn't එකකින් ගන්නවා නම් ඒක වචනයකින් ගන්නවා doesn't she make tea in the kitchen every morning ඒ ටික තමයි ගිය සැරේ පාඩමෙන් අපිට කියලා දුන්නේ හරි thank බොහොම you sir බොහොම ස්තුතියි විලාසිනී මිස් බොහොම ස්තුතියි ඒ වගේම ගොඩක් සතුටුයි මම හිතන්නේ මේ පාඩමෙන් ප්‍රයෝජන අරන් තියෙනවා ඒ වගේම මම පොඩි ඉල්ලීමක් කරා දැන් විලාසිනී මිස් මෙතනදී පැහැදිලි කරා වාගේ ඕගලන්ට පුළුවන් නම් හැමෝම මේ පාඩම තව කෙනෙකුට උගන්වනවා කියලා හිතාගෙන උගන්වන්න කෙනෙක් හිටියත් එක නැතත් එකයි නමුත් ඒක උගන්වනවා කියලා උගන්වලා ඒක රෙකෝඩ් කරගන්න රෙකෝඩ් කරගන්න එතකොට ඒක ඕගලන්ට ගොඩාක් හොඳ අවස්ථාවක් වෙනවා තමන්ට හරියට මේක තීරී ටික ඔළුවට ගියාද කියන එක තේරුම් ගන්න අපි අද පාඩමට යමු එහෙනම් මම හැමදාම බලාපොරොත්තු වෙනවා එක්කෙනෙකුට අවස්ථාව දෙන්න අපි කලින් දවසේ කරපු පාඩම මේ වගේ සාරාංශ කරලා පැහැදිලි කරන්න මම අද පාඩමට යන්න ඉස්සෙල්ලා පාඩම තියෙන තැන පොඩ්ඩක් වෙබ්සයිට් එකෙන් පෙන්වලා ඉන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා මට අවස්ථාව දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කරලා අපි පාඩම තියෙන තැන බලමු ඊට පස්සේ අපි පාඩමට යමු ඔගලන්ට පේන අපේ සාහි කියන වෙබ්සයිට් එක මේ අපේ වෙබ්සයිට් එකේ මේ ඇකඩමික්ස් තැන් වලට ගියා ඇකඩමික්ස් කියන එකට ගියාම එතන යට තියෙනවා ස්පීක් ඉන් ඉංග්ලිෂ් කියලා ඇකඩමික් කියන එකේ ස්පීක් ඉන් ඉංග්ලිෂ් කියලා එකක් තියෙනවා මේ ස්පීක් ඉන් ඉංග්ලිෂ් වලට ගියාම මේකේ තියෙනවා lesson 2 lesson 2 subject and subject verb plus ing එක. වෙබ්සයිට් එක හරහා එනකොට මෙතන කෙනෙකුට මෙතනින් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ page එකේ තියෙන සීලෝම දේවල් මම speak in english කියන WhatsApp channel එකට දාලා තියෙනවා. ඒතර ඔයගලන්ට computer ගැන හුරු නැත්නම් අර speak in english කියන channel එකේ මේ පාඩම් ටික සේරම තියෙනවා. ඒතර මේ පාඩම් ටික සිංහල මාධ්‍යයෙන් තියෙන පාඩම, දෙමළ මාධ්‍යයෙන් තියෙන පාඩම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන පාඩම ඊට පස්සේ ඒ පාඩමට අදාළ හෑන්ඩ් අවුට් එක ඊට පස්සේ ඕගලන්ට තනියම කරන්න පුළුවන් සෙල්ෆ් ඇසස්මන්ට් එක ඊළඟට ඕගලන්ට කරන්න දීලා තියෙන ප්‍රශ්න ටික තියෙනවා ඒ වගේම ඕගලන් කරපු උත්තර ටික මේ හතරෙන් එකෙන් බලන්න පුළුවන් එහෙමනම් ඕගලන්ට මෙතනින් ගිහලා ඒ ටික බලන්න පුළුවන් එහෙම නැත්නම් WhatsApp channel එකට ගිහිල්ලා WhatsApp channel එකෙන් බලන්න පුළුවන් හරි එහෙමනම් අපි අද බලමු ඉස්සෙල්ලාම අපි බලමු අද පාඩම ගැන පොඩ්ඩක් මතක් කරලා මං ස්ක්‍රීන් එක ෂෙයා කරලා අද පාඩම පෙන්නන්නම්. මගේ ස්ක්‍රීන් එක පේනවද? විලාසිනී මගේ ස්ක්‍රීන් එක පේනවද? ඔගලන්ට chat කරන්න පුළුවන් මෙතන. ඔගලන්ට YouTube එකේ chat කරන්න පුළුවන්. මොනවාරි මගේ screen එකේ පේනවා නම් මට chat එකේ yes කියලා දාන්න. YouTube එකේ yes කියලා දාන්න නැත්නම් මේ Zoom එකේ yes කියලා දාන්න මගේ screen එකේ පේනව නම්. excuse me මේ අපිට මේ chat එකේ message කරන්න අම්ම බෑ sir zoom එකේ ඉන්න අයට පොඩ්ඩක් ඉන්න මම හදන්නම් බලන්නේ කියලා
දැනට සර්ගේ ස්ක්‍රීන් එක පේනවා ලිසන් 1 එක චුට්ටක් අර අකුරු පොඩි බොඳ බොඳ ගතියක් තියෙන නැත්තම් පැහැදිලි ස්ක්‍රීන් එක පේනවා. හා දැන් බලන්න මම චැට් එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්ද කියලා. මම ඒ ටික චෙක් කරගන්න තමයි මේ මේව කරන්න කිව්වේ. YouTube එකේ දාන්න. පේනවා නම් yes කියලා දාන්න. චැට් එකේ පුළුවන්. දැන් පුළුවන්. යන්නේ නැද? ඔව්. හරි. එහෙමනම් අපි අද කතා කරන්නේ ඉතාම සරල පාඩමක්. ඒ වගේම මේ පාඩම ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අපි කතා කරා ඉංග්‍රීසි භාෂා වාක්‍යයක් හදනවා නම් ඒ වාක්‍යයට අපි සබ්ජෙක්ට් එකක් පාවිච්චි කරනවා. ඒතර සබ්ජෙක්ට් එකක් පාවිච්චි කරන වාක්‍ය වල වාක්‍ය තියන්න පුළුවන් සබ්ජෙක්ට් එකේ වර්බ් එක එකතු කරලා. සබ්ජෙක්ට් එකේ නවුන් එක එකතු කරලා තියන්න පුළුවන්. සබ්ජෙක්ට් එකේ ඇඩ්ජෙක්ටිව් එක එකතු කරලා වාක්‍ය හදන්න පුළුවන්. සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing එකතු කරලා වාක්‍ය හදන්න පුළුවන්. වර්බ් එකක් කියන්නේ ක්‍රියාපදයක්, කරන දෙයක්. දුවනවා, පයින්නවා, නටනවා, බලනවා මේවා තමයි වර්බ්ස්. ඒතර සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි දාලා වාක්‍ය හදන හැටි අපි මීට කලින් දවසේ පාඩමේදී කරා. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ඒ පාඩම නැවත බලලා සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි දාලා වාක්‍ය හදන හැටි ඉගෙන ගන්න. අපි සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි දාලා වර්තමාන කාලයෙන් වාක්‍ය හදන හැටි තමයි කරේ. අපි කිව්වා ඒම වාක්‍ය හදන ගොඩක් වෙලාවට පුරුද්දක් විදිහට කරන දේවල් තමයි අපි සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි දාලා හදන්නේ කියලා. අපි අද බලනවා ඊට වඩා වෙනස් දෙයක්. අපි අද බලනවා සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා වාක්‍ය හදන්නේ කොහොමද කියන එක. වර්බ් ප්ලස් ing දාලා වාක්‍ය හදන්නේ කොහොමද කියන එක අපි බලන්නේ. අපි දන්නේ මේ වර්බ් ප්ලස් ing කියන්නේ මොකක්ද කියලා තමයි. එතකොට සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා වර්තමාන කාලයට වාක්‍ය හදන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. අපිට අතීත කාලයට වාක්‍ය හදන්න පුළුවන්, වර්තමානයට හදන්න පුළුවන්, අනාගතයට හදන්න පුළුවන්. ඉතින් අපි අද ඉගෙන ගන්නේ මොකද්ද? අපේ පාඩමේ අද අරමුණ මොකද්ද? සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා වර්බ් ප්ලස් ing දාලා වර්තමාන කාලයට කොහොමද වාක්‍ය හදන්නේ කියන වර්තමාන කාලයට වාක්‍ය හදන්නේ කියන. ඇත්තටම මේ වර්බ් දාලා වාක්‍ය හදන්නට වර්බ් ප්ලස් ing දාලා වාක්‍ය හදන්නට හොඳට ඉගෙන ගත්තොත් මේක හොඳට ප්‍රැක්ටිස් කරොත් ඔයගලන්ට ගොඩාක් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මේ පාඩම් දෙක තුනෙන් උනා. අපි අද කතා කරන්නේ සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා වාක්‍ය හදන්නට ඒ හදන්නේ වර්තමාන කාලයට වාක්‍ය. එතන මම එදත් කිව්වා අපි හදන වාක්‍ය අපිට ස්වරූප හතරකින් තියන්න පුළුවන්. පොසිටිව් සෙන්ටෙන්ස් විදියට නැත්නම් ඔව් කියන අදහසින් තියන්න පුළුවන්. එහෙම නැත්නම් නෙගටිව් වාක්‍ය විදියට තියන්න පුළුවන්. නැත්නම් නැත කියන අදහසින් තියන්න පුළුවන්. එහෙම නැත්නම් පොසිටිව් ක්වෙස්චන්ස් විදියට තියන්න පුළුවන්. එහෙම නැත්නම් නෙගටිව් ක්වෙස්චන්ස් විදියට තියන්න පුළුවන්. මං කියපු ටික පැහැදිලිද විලාසිනී? මං කියපු එක පැහැදිලිද විලාසිනී? ඔව් සර්. මොකද්ද මං කිව්වේ? ඒ කියන්නේ දැන් වර්තමාන කාලයේ වාක්‍ය ටික හදමු කිව්වා. වර්තමාන කාලයේ හදද්දී verb එකත් එක්ක ing එක දාලා හදමු කිව්වා. ඒකත් අර විදිහටම කොටස් හතරකට පොසිටිව් වාක්‍ය සහ negative sentences, ඒ වගේම positive questions and negative questions විදිහටම හදමු. කියන්න පුළුවන්. මං හිතන්නේ දැන් මේක හැමෝටම පැහැදිලි කියලා. අපි අද හදාන්නේ වර්තමාන කාලයේ වාක්‍ය. වර්තමාන කාලයේ මොන වගේ වාක්‍යද අපි හදාන්නේ? සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා තමයි වාක්‍ය හදාන්නේ. මේ වාක්‍ය රට මේක අපිට ආකාර හතරකින් තියන්න පුළුවන් හදන්න පුළුවන්. පොසිටිව් වාක්‍ය විදියට නැත්නම් නෙගටිව් වාක්‍ය විදියට නැත්නම් පොසිටිව් ක්වෙස්චන්ස් විදියට නැත්නම් නෙගටිව් ක්වෙස්චන්ස් විදියට. අපි කෙනෙක් එක්ක කතා කරනවා නම් අපි යාගෙන් ප්‍රශ්න අහනවා නම් අපි හැමතිස්සෙම යාගෙන් අහන්නේ එක පොසිටිව් ක්වෙස්චන් එකක් එහෙම නැත්නම් නෙගටිව් ක්වෙස්චන් එකක්. කවුරු හරි අහන දෙකට අපි උත්තර දෙනවා නම් නැත්නම් අපි අදහස ප්‍රකාශ කරනවා නම් අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ පොසිටිව් සෙන්ටෙන්ස් එහෙම නැත්නම් නෙගටිව් සෙන්ටෙන්ස්. එතන අපි සබ්ජෙක්ට් එකයි වර්බ් ප්ලස් ing දාලා වාක්‍ය හදනකොට අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ මොනවද මේ සබ්ජෙක්ට්ස් කියන්නේ කියලා. එතන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සබ්ජෙක්ට්ස් කියන්නේ මොනවද කියලා. මොනවද සබ්ජෙක්ට්ස් කියන්නේ? මම, අපි, ඔබ, ඔවුන්, ඔහු, ඇය නැත්නම් එය, ඌ. මේවට තමයි අපි සිංහල භාෂාවෙන් සබ්ජෙක්ට්ස් කියලා හඳුන්වන්නේ. ඒතර මේවට අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරනවා I, we, you, they, he, she, it. මේ සබ්ජෙක්ට්ස් අපි පාවිච්චි කරනවා. ඒතර මොන වාක්‍ය අපි හදුවත් මේ සබ්ජෙක්ට්ස් හදලා පාවිච්චි කරනවා මේ සබ්ජෙක්ට්ස් ටික. එතකොට නිමල්, කමල්, පියල්, සුනිල් කිව්වොත් ඒ සේරම වැටෙන්නේ he වලට.
සීත කමල නිමල කිව්වොත් ඒ වැටෙන්නේ ශී වලට. අපි වස්තුවක් ගත්තත් සතෙක් ගත්තත් ගහක් කොළක් ගත්තත් ඒ හැමදේම අපි දාන්නේ ඉට් කියන එකට. එහෙමනම් ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරන සබ්ජෙක්ට් එක ගැන ඔයගලන්ට දැන් අවබෝධයක් තියෙනවා. එහෙනම් I, we, you, they, he, she, it කියන සබ්ජෙක්ට්ස් පාවිච්චි කරලා අපි වාක්‍ය හදන්න. දැන් අපි බලමු එහෙනම් මොනවද මේ verb plus ing කියන්නේ කියලා. verb plus ing කියන්නේ මොනවද කියලා අපි බලමු. අපි සිංහල භාෂාවෙන් බලමු. සිංහල භාෂාවෙන් අපි කියනවා දුවනවා කියලා අපි කියනවා. දුවනවා. එතකොට දුවනවා කියන එක ඒ ක්‍රියාපදේ දුවනවා කියන එක අපි ගත්තොත් දුවනවා කියන්නේ ඒ ක්‍රියාව උගලන්ට මතක් වෙනවා. උයනවා කිව්වොත් ඔගොල්ලෝ දන්නවා මොකද්ද උයනවා කියන්නේ. කනවා කිව්වොත් ඔගොල්ලෝ දන්නවා මොකද්ද කියලා. බලනවා කිව්වොත් ඔගොල්ලෝ දන්නවා ඒකේ අදහස මොකද්ද කියලා. හැබැයි අපි මේකට මේ ක්‍රියාපදයට සිංහල ක්‍රියාපදයට අපි මින් එකතු කරොත් මොකද වෙන්නේ? බලනවා කියන එකට මින් එකතු කරොත් අපි කියනවා බලමින්. බලමින්. දුවනවා කියන එකට අපි මින් එකතු කරොත් අපි ඒක කියනවා දුවමින්. කනවා කියන එකට මින් එකතු කරොත් අපි කියනවා කමින්. උයනවා කිව්වොත් මින් එකතු කරොත් අපි ඒකට කියනවා උයමින්. එහෙනම් අපි සිංහල භාෂාවෙන් ක්‍රියාපදයකට මින් එකතු කරනවා දුවමින්, බලමින්, නටමින්, ගයමින් කියලා. එතකොට මේ වගේ තමයි ඉංග්‍රීසි භාෂාවේ අපි ing එකතු කරන්නේ. running, cooking, sleeping, watching, driving අපි මේ වගේ ක්‍රියාපදයකට අපි ing එකතු කරනවා. ඒත් අපි තාම දන්නේ නැහැ ඒ ක්‍රියාපදයකට ing එකතු කරන්න කියලා. එතකොට මේ min කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රියාවකට යම්කිසි අදහසක් එනවාද ඒකම තමයි අපි ඉංග්‍රීසි භාෂාවේ ing එකතු කරන්නේ. playing, cooking, watching. අපි බලමු මොකටද මේ මින් එකතු කරලා මොන වගේ වාක්‍යද හදන්න කියන්නේ. එහෙමනම් අපි අද බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාපදයකට සිංහල භාෂාවෙන් නම් මින් එකතු කරනවා, ඉංග්‍රීසි භාෂාවෙන් නම් verb එකට ing එකතු කරනවා. ඒතර ing verb එකට ing එකතු කරලා මොන වගේ වාක්‍යද හදන්න කියන එක අපි බලමු. එතකොට මේ හදන වාක්‍ය අපි කිව්වනේ වාක්‍ය වර්ග හතරක් තියන්න පුළුවන් කියලා. පොසිටිව් සෙන්ටෙන්ස්, නෙගටිව් සෙන්ටෙන්ස්, පොසිටිව් ක්වෙස්චන්ස්, නෙගටිව් ක්වෙස්චන්ස්. එහෙනම් අපි බලමු අද ඉස්සෙල්ලාම පොසිටිව් සෙන්ටෙන්ස් හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි අද හදන්නේ පොසිටිව් සෙන්ටෙන්ස් තමයි ඉස්සෙල්ලාම හදන්නේ. එහෙනම් අපි සබ්ජෙක්ට් එකයි verb plus ing එකතු කරලා වාක්‍ය හදන්නේ. ඒ අද ඉගෙන ගන්න වර්තමාන කාලයෙන් කොහොමද වාක්‍ය හදන්නේ කියන එක. හන්නේ එමනම් අපි අද මේ මම, අපි, ඔබ, ඔවුන්, ඔහු, ඇය, එය, ඌ මේවා තමයි සබ්ජෙක්ට්ස්. මේ සබ්ජෙක්ට්ස් වලට ක්‍රියාපදයක් එක්ක මින් එකතු කරලා වාක්‍ය හදන එක තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් අපි කරන දේ ඔයගලන්ට හොඳටම පැහැදිලි. මේ සබ්ජෙක්ට් එකත් එක්ක ක්‍රියාපදයට මින් එකතු කරලා කොහොමද වාක්‍ය හදන්නේ කියන එක තමයි ඉගෙන ගන්න. හරි අපි උදාහරණ ටිකක් බලමු ඉස්සෙල්ලාම ඔයගලන්ට සරලවම තේරුම් ගන්න පුළුවන් විදියට. දැන් ඔයගලන්ට පේනවා මම පාඩම් කරමි. ඔවුන් සෙල්ලම් කරමි. අම්මා උයමි. එතකොට දැන් මෙතන වාක්‍ය ගතොත් මම පාඩම් කරමින් සිටිමි. දැන් මම පාඩම් කරමින් සිටිමි කිව්වොත් මම පාඩම් කරමින් සිටිමි කිව්වොත් ඒකේ අදහස මොකක්ද? ඒකේ අදහස මොකද්ද විලාසිනී? මම පාඩම් මේ මොහොතේ යා පාඩම් කර කර ඉන්නවා. මේ මොහොතේ මේ මොහොතේ ඒක කරමින් ඉන්නවා. ඒක මෙහෙම මේ මොහොත දැන් කරමින් ඉන්නවා කියන එක අපි අඳුරගන්නේ සිටිමි කියන එකෙන්. සිටිමි කියන සිටිමි කියන එකෙන්. දැන් මම කිව්වා නම් මම ඊයේ හවස පහට පාඩම් කරමින් සිටියා. ඒකෙන් අදහස දැන් කරමින් දැන් කරනවා කියන එකද? නෑ ඒක අතීත කාලේ. අතීතේ මම කියනවා මම හෙට හවස පහට පාඩම් කරමින් සිටීවි. ඒක අනාගත කාලේ. අනාගත. එහෙනම් මෙතන මේ අපි මේ මින් කියන එක නෙමෙයි
ඊට පස්සේ එකතු කරන කෑල්ලක් තියෙනවා. හිටිමි සිටිමි, සිටිය, සිටියා, හිටිමි සිටින් නෙමි කිව්වොත් ඒකෙන් අදහස් වෙන කාලය. හ්ම් එතකොට ඒකෙන් අදහස් වෙන කාලය. එහෙනම් මින් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මින් කියන එකෙන් අදහස් වෙන්නේ ඒක සිදු වෙමි. සිදු සිදුවෙන වෙමි. කොට ඒක සිදු වෙනවා. ඒක වෙනවා. දැන් මම කිව්වොත් දැන් මම පාඩම් කරමින් සිටිමි කිව්වොත් ඒක දැන් කරමින් ඉන්නවා. මම ඊයේ හවස පාඩ පහඩම් පාඩම් කරමින් සිටියා කිව්වොත් ඒක දැන් නෙවෙයි ඒ වෙලාවේ. එතකොට හෙට මට අනාගත ගැන කියන්න පුළුවන්. එහෙනම් මින් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ කාලේ. මින් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ කාලේ. මින් කියන එකෙන් අදහස් වෙන්නේ ඒක කරමින් තියනවා කියන එක. ඉතින් කාලයද කාලය මොකද්ද කියන එක අදහස් වෙන්නේ මේ අපි ඊට පස්සේ දාන කැලලෙන්. මේ දෙක පටලව ගන්න එපා. අපි ක්‍රියාපදයකට සිංහල භාෂාවෙන් මින් එකතු කරාම ඒකෙන් අදහස් වෙන්නේ ඒක සිදුවෙමින් තියනවා කියන එක. හැබැයි මේ ඊට පස්සේ එකතු කරන කාලෙන් තමයි කැලලෙන් තමයි අපි අඳුරගන්නේ ඒක අතීතද වර්තමානද අනාගතද කියන එක. මං කියන කාරණා දෙකම පැහැදිලි කියලා මං හිතනවා. ක්‍රියාපදයකට සිංහල භාෂාවේ ක්‍රියාපදයකට අපි මින් එකතු කරොත් අපි ඒක කරමින් බලමින් උයමින් දුවමින් කිව්වොත් ඒක සිදුවමින් කියන එක අදහස් වෙනවා. ඊට පස්සේ අපි ආඛ්‍යාතය යොදනකොට සිටිමි කිව්වොත් මේ මොහොතේ, සිටිය කිව්වොත් අතීත කාලේ, සිටීවි කිව්වොත් අනාගතේ. මං කියන කාරණේ පැහැදිලිද? හොඳටම පටලවා ගන්න එපා. මේ මින් කියන එක දැම්ම පළියට එකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් සිද්ධ වෙනවා කියන එක. අන්නේ දැන් සිද්ධ වෙනවා කියන එක අදහස් වෙන්නේ ඊට පස්සේ යදන කෑල්ලෙන්. දැන්ද අතීතද අනාගතද කියන එක තීරණය වෙන ඊට පස්සේ යදන කෑල්ලෙන්. මින් කියන එකෙන් අදහස් වෙන්නේ අන්නේ ඒක සිද්ධ වෙනවා කියන එක. හැබැයි ඒක දැන් සිද්ධ වෙනවද, අතීතේ සිද්ධ වුණා, සිදුවෙමින් තිබුණාද, අනාගතේ සිදුවෙමින් තිබුණාද කියන එක අදහස් වෙන්නේ ඊට පස්සේ යදන කෑල්ලෙන්. මං කියපු කාරණේ පැහැදිලිද ඔයගලන්ට? පැහැදිලි සර්. හරි. එහෙමනම් අපි පොඩ්ඩක් දැන් බලමු මේක ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් අපි මෙතන මම කිව්වා මම පාඩම් කරමින් සිටිමි. මම නැත්තම් පාඩම් කරමින් සිටියා. මම පාඩම් කරමින් සිටීවි කියලා. ඉතින් අපි වර්තමාන කාලය නම් කියන්නේ මම පාඩම් කරමින් සිටිමි. නිමල් පාඩම් කරමින් සිටි. අම්මා බත් වෙමින් සිටි. ඉතින් ඒ වගේ අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේදී is a am කියන වාක්‍ය වචන තුනක් අපි ඒවට කියනවා helping verb. helping verb කියන අපිට උපකාර කරන පද තුනක්. මේක මේ පද තුන මොකටද අපිට උපකාර කරන්නේ? කාලය අඳුර ගන්න. යම්කිසි වාක්‍යයක is a am දැම්මොත් ඒකෙන් අපි අඳුර ගන්නවා මේක මේ වර්තමාන කාලය කියන එක. එහෙනම් වර්තමාන කාලය කියලා අපි අඳුර ගන්න මොකෙන්ද? is a am කියන එක දැම්මොත්. එතකොට verb එකට ing දැම්මොත් අපි අර කරමින් දුවමින් බලමින් කිව්වා වගේ ක්‍රියාපදයට ing දැම්මොත් ඒකෙන් අදහස් වෙනවා මේ මොහොතේ. ඒ කියන්නේ ඒක සිදුවෙමින් තියෙනවා කියන එක. දැන් අපි උදාහරණයක් ගත්තොත් I am playing. මම සෙල්ලම් කරමින් ඉන්නවා. I am playing. She is cooking. ඇය උයමින් ඉන්නවා. They are studying. ඔවුන් පාඩම් කරමින් ඉන්නවා. ඒතර ඒක වර්තමාන කාලේ මෙහෙමවත කරමින් ඉන්නවා කියන එක අපි අඳුරගන්නේ මොකක් හින්දාද? am is making am is are කියන එක. am is are කියන එක આવොත් අපි එකකින් අඳුර ගන්නවා ඒක වර්තමාන කාලය. එතන තියෙන අපි ඒක වෙනම පාඩමක් විදිහට ඉගෙන ගන්නවා. එතන තියෙන was were නම් ඒකෙන් අදහස් වෙන්නේ අතීතය ගැන. එතන තියෙන will be shall be නම් ඒකෙන් අදහස් වෙන අනාගත කාලය. අපි මේක මේ වර්තමාන කියන එක අඳුරගන්නේ මේ is am කියන එක. එහෙනම් අපිට subject එකෙන් පස්සේ අපි දන්නවා subjects කියන්නේ මොනවද කියලා. I, we, you, they, he, she. සබ්ජෙක්ට් එකෙන් පස්සේ is a am ඇවිල්ලා ඊට පස්සේ ක්‍රියාපදයකට ing එක තියෙනවා නම් verb එකට ing එක තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කියන්නේ ඒක මෙහෙමවත සිදුවෙමින් තියෙන දෙයක්. එතකොට මොකද දැම්මම මොකද කරන්නේ? I am teaching. I am teaching now. You are listening to me. You are watching TV. Mother is cooking in the kitchen. එතකොට ඒක මේ මොහොත සිද්ධ වෙන දෙයක්. එතකොට මේ වාක්‍ය මෝස්තරය අපි පාවිච්චි කරන්නේ ඒ වර්තමාන කාලේ මේ මොහොතේ සිදුවෙමින් තියෙන දෙයක් ගැන කියන්න තමයි ප්‍රධාන පළවෙනිම කාරණේ. මේ මේ මොහොත කරමින් ඉන්න දෙයක් ගැන කියන අපි මේක පාවිච්චි කරනවා. ඒ වගේම දැන් අපි සමහරවිට මේ මොහොත කරන්නේ නැහැ. මේ මොහොත කරන්නේ නැහැ. හැබැයි අපි ඒක පුරුද්දක් විදිහට කරන්නේ නැහැ. අපි කියනවා මේ දවස්වල අපි කැපැසිටි ඩෙවලොප්මන්ට් කෝස් එකක් කරමින් ඉන්නවා. අපි ඒකට දේශනවලට සම්බන්ධ වෙමින් ඉන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ මොහොතේ අපි මේ පාඩම ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක. නමුත් මේ දවස්වල අපි ඒක කරමින් ඉන්නවා. ඒ වගේ වෙලාවකත් මම කියනවා these days we are
following capacity element cost. එතකොට මේ වාක්‍ය රටාව ප්‍රධාන වශයෙන් අපි කිව්වොත් වාක්‍ය ප්‍රධාන වශයෙන්ම තව පොඩි පොඩි දේවල් තියෙනවා. ප්‍රධාන වශයෙන් කිව්වොත් මේ දැන් අපි කරමින් ඉන්න දෙයක් ගැන කියනවා නම් අපි එතකොට මේක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් දැන් අපි සමානට කරන්නේ නැහැ. නමුත් අපි මේ දවස්වල එක කරමින් ඉන්නේ. ඒ අවස්ථා දෙකේදීම අපි මේක පාවිච්චි කරනවා. අපි උදාහරණ ටිකකින් මේක තව ටිකක් පස්සේ බලමු. හරි. අපි තව ටිකක් පොඩ්ඩක් ඉස්සරහට යමු. මෙතන මේ වාක්‍යයේ ප්‍රධානම ආකෘතිය ප්‍රධානම සැකෙල්ල මෙන්න මෙච්චරයි. සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඊට පස්සේ is am වලින් එකක් එනවා, ඊට පස්සේ verb එකට ing එක දෙනවා. ඒතර වාක්‍යයේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙනවා, ක්‍රියාපදයට ing එක දෙලා තියෙනවා. ing නැතුව ක්‍රියාපදයක් තියන්න බෑ අපිට මෙතන. is am දාලා. හන්නේ අනිවාර්යයෙන්ම is am දැම්මත් ක්‍රියාපදෙට ing එක එකතු කරන්න ඕනේ. හන්නේ එතකොට අපි පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලුවොත් කොයි ඒවටද අපි ඉස් දාන, කොයි ඒවට දා දාන, කොයි ඒවට ඈම් දාන කියන එක අපිට බලන්න පුළුවන්. I am, we, you, they, are, he, she, it එකට අපි ඉස් දාන. ඊට පස්සේ ක්‍රියාපදෙට ing දාන. I am teaching, you are listening, she is working. ඊට පස්සේ අපිට පුළුවන් එකට වාක්‍යයට තව ඔබ්ජෙක්ටිව්ස් දාන්න, ඔබ්ජෙක්ට්ස් දාන්න, ප්ලේස් දාන්න, ටයිම් දාන්න, තව වාක්‍යයට ඕන තරම් මේ වාක්‍යෙ දික් කරන්න පුළුවන්. අපි උදාහරණ ටිකක් බලලා දැන් මම මේ කියන උදාහරණ ටික දිහා බැලුවොත් ඔයගොල්ලන්ට මම කියන පාඩම පැහැදිලි වෙයි කියලා මං හිතනවා. I am playing cricket now in the garden. I am playing. එතකොට I am playing කියව ගමන් I am playing cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා ඊයේද? නෑ. Now. මේ මොහොතේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. We are studying English these days in our office. අපි මේ දැන් මේ වෙලාවෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න නැහැ. නමුත් අපි මේ දවස්වල ඔෆිස් එකේ ඉංග්‍රීසි ඉගෙන ගන්න මිනිහ ඉන්නවා. We are studying English these days in our office. You are waiting to meet someone. You are waiting to meet someone. ඔබ බලාගෙන ඉන්නවා කාවරි හම්බෙන්න. They are attending the English online class at this moment. He is teaching music to the children in the garden now. She is cooking rice for our dinner now. Cat is making a noise under the table now. දැන් මම ආයෙත් මේක පොඩ්ඩක් සරලව පැහැදිලි කරොත් I am playing. මම සෙල්ලම් කරමින් ඉන්නවා. We are studying. මම ඉගෙන ගන්නමින් ඉන්නවා. You are waiting. ඔබ බලාගෙන ඉන්නවා. They are attending. He is teaching. ඔහු ගන්නමින් ඉන්නවා. She is cooking. ඇය උයමින් ඉන්නවා. Cat is making a noise. එයා ශබ්දයක් හදමින් පූසා ශබ්ද කරමින් ඉන්නවා. එතන මේ වාක්‍ය රටාව දිහා බලන්න හොඳට මේක තේරුම් ගන්න. සබ්ජෙක්ට් එකක් තියෙනවා, ඊට පස්සේ හෙල්පින් වර්බ් එක තියෙනවා. I නම් am, we, you, they නම් are, he, she නම් is. ඊට පස්සේ අපි දාලා තියෙනවා ක්‍රියාපදය. ක්‍රියාපදෙට අපි ing එකතු කරලා තියෙනවා. එතන ක්‍රියාපදෙට ing එකතු කරොත් ඒකේ අදහස් වෙන්නේ එක්ක මේ මොහොත කරන දෙයක්, එහෙම නැත්නම් මේ දවස්වල කරන දෙයක්. මේ මොහොත කරන දෙයක් නම් අපි කියනවා in this moment, now, එහෙම කියලා. අපි මේ දවස්වල කරන දෙයක් නම් these days, in present, මේ වගේ කෑල්ලක් අපි එකතු කරනවා කාලය අඟවන්න. දැන් මම තව පොඩි දෙයක් එකට එකතු කරන්නම්. අපි කියවනේ ක්‍රියාපදෙට ing එකතු කරනවා කියලා. ඒතර සමහර විශේෂ ක්‍රියාපද ටිකක් තියෙනවා, අපි ඒවට ing එකතු කරන්නේ නැහැ. මේවා කටපාඩම් කරන්න ඕනේ. නිකන් මම මෙතන පෙන්නන්නේ එහෙම දෙයක් ටිකක් තියෙනවා කියන එක අඟවන්න. හරි, මම එමනම් අද කතා කරන්නේ සබ්ජෙක්ට් එකයි verb plus ing දාලා වාක්‍ය හදන හැටි. එහෙනම් මම අද කතා කරන්නේ සබ්ජෙක්ට් එකයි verb plus ing දාලා වාක්‍ය හදන හැටි. මේ වාක්‍ය හදන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. දැන් මම ඒක කියලා දුන්නේ පොසිටිව් වාක්‍ය හදන හැටි. එතකොට පොසිටිව් වාක්‍ය හදනකොට අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මම කිව්වේ ක්‍රියාපදයට අපි ing එකතු කරනවා වගේම is am වලින් එකක් තමයි අපි පාවිච්චි කරන වර්තමාන කාලයේ අඟවන්න. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ මොහොතේ, එහෙම නැත්නම් මේ වර්තමාන දවස්වල අපි යමක් කරමින් ඉන්නවා කියන එක. රොසේනා, ඔයා ඉන්නවද? ඔව් සර්. අපි රොසේනාට කියමු මං කියපු ටික කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. ඔයාට කැමති විදිහකට සිංහලෙන්. හරි සර්. සර් ස්ලයිඩ් එක මම මෙතන ඉඳලා. ඔව් සර්. ආ, පැහැදිලි කරන්න.
ඕකේ අපි එතකොට මේ කියන්නේ ගිය සතියේ අපි ඉගෙන ගත්තේ සබ්ජෙක්ට් ප්ලස් වර්බ් එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ කතෘපදය, වර්බ් එක කියන්නේ ක්‍රියාපදය. ඒ දෙකනේ. දැන් අද මේ සතියේ අපි ඉගෙන ගන්න යන්නේ සබ්ජෙක්ට් ප්ලස් වර්බ් ing. ඒ කියන්නේ කතෘපදයත් එක්ක වර්බ් එක ක්‍රියාපදය සම එක්ක ing එකතු කරලා එන වචන තමයි, ඒ කියන්නේ වාක්‍ය හදන විදිහ තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. සානි ස්ලයිඩ් දෙක. මේකද ඔව් සර්. එතකොට දැන් ගිය සතිය වගේම මේ සතියේ අපි පොසිටිව් සෙන්ටෙන්සස් ආය නෙගටිව් සෙන්ටෙන්සස් පොසිටිව් ක්වෙස්චන්ස් නෙගටිව් ක්වෙස්චන්. ඒ කියන්නේ ධනාත්මක, ඒ කියන්නේ ඔව් කියලා එන වචන මේ අපි කතා කරද්දී ඔව් කියලා එන ඒවා වගේම නැහැ කියලා එන ඒවත් ආය ඔව් කියලා එන ප්‍රශ්න අහද්දී ඔව් කියන අර්ථයෙන් ඒවත් නැහැ කියලා අර්ථයෙන් වචන, ඒ කියන්නේ මේ ප්‍රශ්න තමයි අද අපි කතා කරන්න යන්නේ මේ ලෙසන් එකේ. සානිට් ස්ලයිඩ් දෙන්න. එතකොට දැන් අපේ අපි කොහොමත් සබ්ජෙක්ට්ස් ටික දන්නවා, ඒ කියන්නේ කතෘපද ටික දන්නවා. මේ ගිය සතිය වගේම අපි හැම සතියෙම කොහොමත් අපි මේ සබ්ජෙක්ට් එක නැතුව වචනයක් වචන හදන්නේ නැහැ, වාක්‍ය හදන්නේ නැහැ. එතකොට මේ සබ්ජෙක්ට් කියන්නේ කතෘපදය විදිහට මම, අපි, ඔබ, ඔහුන්, ඔහු, ඇය, එය. ඒ කියන්නේ I, we, you, they, he, she, it. මේ ටික අනිවාර්යෙන් හැම වාක්‍යයක්ම හදනකොට අපි අනිවාර්යෙන් සබ්ජෙක්ට් එක යූස් කරන්න පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කළා තමයි වචන හැදෙන්නේ. ඒ කියන්නේ නමක් අපි නමක් කියලා කියමුකෝ. ඒ කියන්නේ නිමල්, කමල් නැත්නම් ඔය මොකක් හරි එහෙම පිරිමි කට්ටියගේ නමක් આવොත් හී කියන එක හී කියන එකට අදාළ විදිහට යන්නේ. එතකොට ගැහණු කට්ටියගේ නමක් ආවොත් ඒක ෂී කියලා විදිහට. අනිත් එක අපි දැන් පූසෙක් හරි නැත්නම් ඔර ගහක් හරි නැත්නම් ඔය වෙන මොකක් හරි වෙයිකල් එකක් හරි මොන හරි එහෙම එකක් කියනවා නම් ඉට් කියලා ඒ වචන වාක්‍ය හදන්නේ ඉට් කියලා විදිහට. සානිස් සයිඩ් දෙකෙන් දෙයට ඕනේ. ඔව් සර්. හරි. දැන් අපි ගිය සතිය අපි verb එක ඉගෙන ගත්තා. ඒ කියන්නේ dance, sing, run එහෙම verb එක විතරක් පාවිච්චි කරගෙන හදන වාක්‍ය කියන්නේ. දැන් අපි හදන්න යන්නේ ing. ඒ කියන්නේ කරමින් පවතිනවා. dancing, running, jumping ඒ වගේ. ඒ කියන්නේ කරමින් ඉන්න එකක්. කරමින් ඉන්න එකක් කියද්දී අපි අනිවාර්යයෙන්ම verb එකට ing එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ මින් කියන අර්ථයෙන්ද. දැන් අපි අම්මා බත් උයමින් සිටී කියලා කියනවා වගේ mother is cooking. එතකොට අර මින් කියන අර්ථයට අනිවාර්යෙන් ing. මින් වෙනුවට, ඒ කියන්නේ සිංහලෙන් අපි මින් කියන එන එක වෙනුවට අපි මෙතන verb එකත් එක්ක ing එක දාන්න ඕනේ. දැන් මේක බලන්න, නිශ්චිත මොහොතක ක්‍රියාව සිදු කරමින් පවතින බව ප්‍රකාශ කිරීම සඳහා අපි ක්‍රියාපදයට මින් එකතු කරමු. ඒ වගේ තමයි ඉංග්‍රීසි වලින් we add ing to the verb to express that action is processing in a particular moment. ඒ කියන්නේ මේ අවස්ථාවේ මොන හරි දෙයක් වෙන එක අපි කියන්න නම් අනිවාර්යෙන් ඒ වචනේට ing යූස් කරන්න ඕනේ. ing පාවිච්චි කරන්න ඕනේ. සානිතේ. දැන් අපි එකින් එකට යන්නේ, ඒ කියන්නේ පොසිටිව් ඔව් කියලා අපි වචනේ හදන්නේ, ඒ කියන්නේ වාක්‍ය හදන්න යන්නේ. එතකොට දැන් ඔව් කියලා හදන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. සනිට් එක. හරි. දැන් වර්තමානයේ සිදුවමින් පවතින දෙයක් විස්තර කරමු. දැන් මේක අපි සිංහලෙන් තියෙන්නේ. ඒ කියන්නේ බලන්න මෙතන තියෙන කතෘපද ටික අපිට දීලා තියෙන්නේ. මම, අපි, ඔබ, ඔවුන්, ඔහු, ඇය, එය. එතකොට ඒකට අපි ක්‍රියාපදය සමග මින් එකතු කරනවා. ඒ කියන්නේ අපි මම බත්තු යමින් සිටිනවා. එතකොට මේ ඇය ගමනක් යමින් සිටිනවා. එහෙමනම් බලන්න යමින් උයමින් එතකොට කමින් එහෙම මින් කැල්ල එනවනේ. ඒ විදිහට තමයි දැන් අපි මේ සිංහල එකම අපි දැන් සිංහල එක්කම ඉංග්‍රීසිෙන් හරවල අපි දැන් කතා කරන්න යන්නේ. සනි ස්ලයිඩ් මේකද වට ඕනේ. ඔව් සර්.
හරි දැන් බලන්න structure of the positive sentences. දැන් positive sentence එකක් ඒ කියන්නේ ධනාත්මක ඔව් කියලා වචනේ ඔව් කියලා වචනේ අර්ථයක් එන වාක්‍යයක් අපි කතා කරන්න යන්නේ. මෙතන බලන්න subject එකට is am are යොදලා තියෙනවා. ඒ කියන්නේ එක එක දෙයක් නම් ඒ කියන්නේ අපි හිතමුකෝ I මේ sorry he she එහෙම එනවා නම් ඒ කියන්නේ is නේ. ඒ කියන්නේ එක දෙයක් ගැනනේ අපි කතා කරන්නේ. එතකොට එතන is එනවා. they you එහෙම આવොත් ඒක sorry they කියලා આવොත් ඒ කියන්නේ ඒගොල්ලන් ගැන. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ගැනනේ අපි කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ගැන හරි දෙන්නෙක්ට වැඩිය එහෙමනේ කියන්නේ. එතකොට එතනට ආ කියලා එනවා. එතකොට you are ඔබට එන්නේ ඔයා ගැන අපි කතා කරනවා නම් you are කියලා එන්නේ. එතකොට මං ගැන කතා කරනවා නම් I am කියලා එන්නේ. අපි ඔහු ගැන කතා කරනවා නම් he is she is එහෙම කියලා. එතකොට දැන් මෙතනදී I am verb plus ing object එකයි place එකයි time එකයි. අපි දැන් මෙච්චර වෙලකන් වාක්‍ය හැදුවේ I am දාලා. ඒ කියන්නේ I plus අපිට දැන් helping verb එක දාලා ඒ කියන්නේ is am are එක දාන්න දන්නවා. එතකොට verb plus ing එක දාලා දන්නවා. අපි ගිය සැරේ හැදුවා verb එක විතරක් දාලා. ඒ හින්දා අපිට ඒක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් අපිට තියෙන පොඩි එකක් තියෙන්නේ min දානවා අපි. ඒ කියන්නේ ing එක add කරනවා මේ වචන වලට. එතකොට දැන් අපි ගිය සතියේ බැලුව විදිහට අපිට object එකයි ප්ලේස් එකයි ටයිම් එකයි දාන්න දන්නවා දැන්. ඒ කියන්නේ ing එක නැතුව අපිට වාක්‍යයක් සාමාන්‍යයෙන් හදලා ওই ඔබ්ජෙක්ට් එකයි ප්ලේස් එකයි ටයිම් එකයි දාලා වාක්‍ය හදන්න දන්නවා. දැන් තියෙන පොඩි වෙනස් වීමක් තියෙන්නේ අපි ing එකක්. ඒ කියන්නේ කරමින් පවතින දැන් කන්ටිනියස් එක දැන් මේ කරගෙන යන දෙයක් වර්තමානයේද කරන දෙයක් කතා කරනවා නම් අපි ing එකක් ඇඩ් කරනවා. එච්චරයි එතන තියෙන්නේ. එතකොට මෙතන තව ස්පෙෂල් එකක් තියෙනවා නම් අපි මෙතනට හෙල්පින් වර්බ් එකක් ඇඩ් කරනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට අපි උදව්වට එක්කෙනෙක් ගන්නවා වගේ. ඒ කියන්නේ I නම් am දාන්න ඕනේ, we you they නම් ආ දාන්න ඕනේ. මෙතන ඒ කියන්නේ we කියන්නේ අපි, you කියන්නේ ඔබ, they කියන්නේ ඒගොල්ලන් කියන එකනේ. එතකොට එතනට ආ කියලා එකක් එනවා. he she it ඒ කියන්නේ එක දෙයක් ගැන අපි කතා කරනවා නම් ඒක is කියලා එනවා. සනිත් එක හරි. දැන් මෙතන තියෙන්නේ ඒ විදිහටම මෙතන වචන ටිකක් හදලා අපිට එක්සැම්පල්ස් එක උදාහරණ විදිහට අපිට පෙන්නලා තියෙන්නේ. එතකොට I am playing cricket now in the garden. එතකොට I එක දන්නවා අපි ඒක මොකද්ද? subject එක. am එක කියලා කියන්නේ am කියන්නේ මෙතන helping verb එකක්. I එකට උදව්වට එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එතකොට playing කියලා කියන්නේ play කියන එක verb එකක් ing දාලා තියෙනවා. ඒ කියන්නේ play කියන verb එකට අපි ing එකක් add කරලා තියෙනවා. එතකොට cricket කියලා කියන්නේ මෙතන object එකක්. garden කියලා කියන්නේ මෙතන place එක. time කියන්නේ ඒ කියන්නේ now මේ දැන් ඒගොල්ලන් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ මෙතන කාලයක් ගැන කතා කරනවානේ මේ දැන් කියලා. අන්න ඒක තමයි time එක විදිහට එන්නේ. ඒතකොට we are studying english these days in our office. ඒ කියන්නේ අපි මේ දවස්වල ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් සිටිනවා. you are waiting to meet someone. ඕගලන් මේ මොකද රැඳි රැඳිලා ඉන්න කෙනෙක් මීට් මේ හමු වෙන්න බලාගෙන ඉන්නවා. කියන්නේ they are attending the english online class at this moment. මේ අවස්ථාවේදී ඒගොල්ලන් online class english ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ online මේ class එකක් මේ සම්බන්ධ වෙගෙන ඉන්නේ කියලා. එතකොට he is teaching music to the children in the garden now. එතනත් බලන්න he මගේ විදියට බලන්න ඒගොල්ලන් ඇඩ් කරලා තින් is එක්කෙනෙක් ගැනනේ අපි ඔහු ගැන කතා කරන්නේ. එතකොට ඔහු මේ මියුසික් ඒ කියන්නේ සංගීතය උගන්වමින් පවතින මේ වෙලාවේ මේ garden එකේ. එතකොට place එකක් දාලා තිනවා මේ වෙලාවේ කියලා මේ වෙලාවේ කියලා ටයිම් එකක් දාලා තියෙනවා. මියුසික් කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. එතකොට අපිට මේ සම්පූර්ණ සෙන්ටෙන්ස් එකේ අපිට මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. සබ්ජෙක්ට් එකක් තියෙනවා, හෙල්පින් වර්බ් එකක් තියෙනවා, වර්බ් ප්ලස් ing එකක් තියෙනවා, ඔබ්ජෙක්ට් එකක් තියෙනවා, ප්ලේස් එකක් තියෙනවා, ටයිම් එකක් තියෙනවා. cat is making a noise under the table now. පූස මේසේ යට මේ සද්දයක් මේ දැන් මේ සද්දයක් අපිට මේ
සද්ද කරගෙන ඉන්නවා එහෙම කියලා කියලා තියෙනවා. ඉතින් බලන්න එතනත් නව් කියලා දාලා තියෙන්නේ මේ දැන් කියන එක හංගවන්න, මේ දැන් වෙමින් පවතිනවා කියලා හංගවන්න. සනිට්සයිඩින් අර පේනද මේක? හරි දැන් ඔව් සර්. දැන් අපි verb ඒ කියන්නේ ක්‍රියාපද හැම එකටම වගේ ing එකතු කරන්න බෑ. සමහර වචන තියෙනවා ඒ වලට ing අපි එකතු කරන්නේ නැහැ. ඒකෙත් තියෙනවා බලන්න agree. agree කියන්නේ එකඟ වීම. appear කියන්නේ appear. ඒ කියන්නේ පෙනී සිටිනවා. එතකොට believe කියන්නේ විශ්වාසය. belong කියන්නේ අයත් වීම. ඇති රසයන. හරි. ඒ කියන්නේ මේ ඔගොල්ලෝ okay එකින් එක බලන්න එපා. නිකන් අදහසක් විතරක් තියාගන්න. මේම වචන ටික සමහර වචන තියෙනවා ක්‍රියාපද ටිකක් තියෙනවා. ඒකට එකතු කරන්නේ නැහැ කියන එක විතරක් තිබුණාම ඇති. හරිනේ. හරි. මම හිතන්නේ මටත් වඩා ලස්සන රසන පැද්දට දැන් මම ඔයගොල්ලන්ට පොඩි වැඩක් දෙනවා කරන්න. ඔයගොල්ලෝ YouTube එකේ ඉන්නේ, YouTube එකේ තමන් කැමති වාක්‍යයක් හදන්න ing දාලා ටයිප් කරන්න මට මෙතන. Zoom එකේ ඉන්නේ, Zoom එකේ ටයිප් කරන්න. මේ YouTube එකේ ඉන්නේ, YouTube එකේ ටයිප් කරන්න. අපි බලමු ඔයගොල්ලෝ හදන වාක්‍ය මේක තේරුණා නම් ඔයගොල්ලන් හැමෝම හරි වාක්‍ය හදන්න ඕනේ. පොසිටිව් වාක්‍ය හදන්න වර්තමාන කාලයට අදාළව ing දාලා හැමෝම වාක්‍ය ටයිප් කරන්න. හැමෝම වාක්‍යයක් හදන්න YouTube එකේ chat box එකේ ing දාලා. YouTube එකේ හදනවනම් මට පේනවා. මම Zoom එකේ හදන ටික මම කියවන්නම්. they are running. they are running. ඒකට තව object එකක්, time එකක්, lock ඒවත් එකතු කරන්න බලන්න. object එකක් ඒව I am reading a book. කාලෙත් දාන්න. I am cooking now. අපේ රේණුකාමයි සුවේනකම පාඩමේ ඉන්නවා. I am cooking now. ඒක හොඳයි. I am singing a song in the garden now. I am reading a book now. I am cooking. I am typing a sentence right now. හරි. I am eating a bread. Mother is cooking in the kitchen now. I am Ravi playing football කියන එකේ පොඩි අඩුවක් තියෙනවා. Ravi is playing football. For helping me again. I am writing. I am going. හැමෝම type කරන්න. They are running now. I am studying now. I am cooking in the kitchen. I am watching TV. I am watching TV in living room now. He is going back home. I am drawing the picture. Rusan order YouTube ke pain hoda. I am learning now. I am drinking water. I am writing a letter. Hanne. Then ban anithaya hadana wakyat balanna. Hanne. I am writing my assignment now. I am reading now. සබ්ජෙක්ට් හතම දාලා හදන්න. I am playing we are attending a meeting now. She is going candy. හැමෝම බලන වාක්‍ය හතක් හදන්න සබ්ජෙක්ට් හත දාලා. She is going candy. I am dancing in the classroom now. And I am listening to the lecture. I am reading a book. I am studying. I am cutting vegetables. Mother is cooking. I am writing a letter. හැමෝම ලියන්න බලන්න. You are watching TV now. මම හිතන එනම් දැන් මේක පැහැදිලි කියලා. අපි එනම් නෙගටිව් වාක්‍යයට යමු. නෙගටිව් වාක්‍ය කියන්නේ මොකද? අපි පොසිටිව් වාක්‍ය හදන්න දන්න. අපිට දැන් ඉක්මනට නෙගටිව් වාක්‍ය කරන්න පුළුවන්. රොසේක ඔයා නෙගටිව් වාක්‍ය පැහැදිලි කරන්න මම අඩුපාඩුවක් තිබ්බත් කියලා දෙන්න. ඒ අපි ඉක්මනට ටිකක් යමු. සර් මම සර් ඔයා කරන්න ඊට පස්සේ මම කියලා දෙන්න. අපි ඉක්මනට ටිකක් යමු. හරි සර් ස්ලයිඩ් දෙක. ඔකේ ස්ලයිඩ් දෙක. ඔගලන්ට අපි කියන එක තේරෙනවා නම් ඔගොල්ලෝ නෙගටිව් වාක්‍ය ටයිප් කරන්න. හරි රුසේක ඔයා පැහැදිලි කරන්න. හරි සර්. සර් ස්ලයිඩ් එක අනිත් ස්ලයිඩ් එක සර්. හරි මේක තමයි නේ. සර් මේක තමයි අපි කියලා දුන්නේ සර්. මේකට ing ඇඩ් කරන්නේ නැහැ කියලා. නෑ අපි කියන්නේ මේ නෑ ආයෙත් නම් තාම් පේන්නේ. අපි කතා කරේ නෙගටිව් සෙන්ටෙන්ස්. දැන් අපි යන්නේ නෙගටිව් සෙන්ටෙන්ස්.
නෙගටිව් සෙන්ටෙන්ස් එක තමයි මම ෂෙයා කරලා තියෙන්නේ සූම් හරි එකේ. සර් විනාඩියක් වෙන. හරි නෙගටිව් සෙන්ටෙන්සස්. එතකොට දැන් අපි මේකේ දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ පොසිටිව් සෙන්ටෙන්ස්, ඒ කියන්නේ ඕ කියන අර්ථය නේමනේ. දැන් යන්නේ අපි නෙගටිව් සෙන්ටෙන්සස්, ඒ කියන්නේ නැහැ කියලා කියන්න. එතකොට නැහැ කියලා කියන්න අපි ගිය සැරේ වගේම නැහැ කියන අර්ථයට not කියන එක දානවා. එතකොට මෙතන subject එකට helping verb එක is am ආ දානවා. ඒකත් එක්කම අපි not කියන වචනේ දානවා. දාලා verb එකයි plus ing එක දානවා. එතකොට මෙතන බලන්න I am not playing now. මම මේ වෙලාවේ සෙල්ලම් කරන්නේ නැහැ. එතකොට මෙතන helping verb එකත් එක්ක not කියන වචනේ දාලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට she is not cooking in present. මේ අවස්ථාවේදී එයා මේ ඇය උයන්නේ නැහැ. එතකොට they are not studying in this moment. මේ අවස්ථාවේදී ඔවුන් ඉගෙන ගන්නෙ නැහැ. එතකොට මේ හැම එකටම අර helping verb එක ඒ විදිහටම දානවා. ඒ වුණාට ඒකත් එක්කම අපි not කියන එක දානවා, නැහැ කියන අර්ථය හංගවන්න. රුස්වන හරි තප්‍රකින්න මේක හරියටම සිංහල ඔකේ වලට හරවනවා නම් ඔයගොල්ලෝ මේක හරියටම සිංහල වලට හරවනවා නම් I am not playing now කියන එක අපි අර සෙල්ලම් කරනවා කියන එකට සිංහලෙන් දාන්නේ මෙන් කියන එකනේ. මම සෙල්ලම් කරමින් නොසිටිමි. She is not cooking. අය උයමින් නෙවෙයි ඉන්නේ. They are not studying. ඔවුන් පාඩම් කරමින් නෙවෙයි ඉන්නේ. කරමින්. ඒතර කරමින් නෙවෙයි. උයමින් නෙවෙයි. සෙල්ලම් කරමින් නෙවෙයි. අර සිංහල භාෂාවෙන් දාන එක තමයි කරමින් කියන එක. උයමින් පාඩම් කරමින්. ඒතර ඒක නැහැ කියන එක. හරි රුසේකා ඊළඟට හරි. එතකොට දැන් බලන්න අපි දැන් මෙතනට වෙනකන් අපිට නෙගටිව් සෙන්ටෙන්ස් එකක් ඔබ්ජෙක්ට් එකයි ප්ලේස් එකයි ටයිම් එකයි දාන්නේ නැතුව අපිට කතා කරන්න දන්නවා. දැන් අපිට තියෙන්නේ ඔබ්ජෙක්ට් එකයි ප්ලේස් එකයි ටයිම් එකයි ඇඩ් කරලා කතා කරන්න. ඒ කියන්නේ ඉස්සර පොසිටිව් සෙන්ටෙන්ස් එකේ වගේම ඒ විදිහටමයි මේකට අපිට ඇඩ් වෙන්නේ not කියන වාක්‍ය වචනේ විතරයි. ඒ වචනේ විතරක් ඇඩ් කරගෙන අපි යූස් කරනවා. ඒ කියන්නේ I නම් am දානවා, not කියන එක දානවා, ii verb එකයි ing එකයි add කරනවා, object එකයි place එකයි time එකයි. අනිත් එක we you they නම් ආ add කරනවා, not කියන වචනේ add කරනවා, verb plus ing එක දානවා, object එකයි place එකයි time එකයි add කරනවා. එතකොට he she it නම් ඒ කියන්නේ එක දෙයක් ගැන කතා කරනවා නම් is කියන එක දානවා, not කියලා add කරනවා, verb එකයි plus ing එක දානවා, place sorry object place time එක ඇඩ් කරනවා. එතකොට දැන් අපි අනිත් මේකේ ඉගෙන ගන්න යන්නේ මේකේ වචනේ කොහොමද හදන්නේ කියන එක. දැන් බලන්න I am not playing cricket now in the garden. ඒ කියන්නේ මම මේ අවස්ථාවේදී මේ garden එක ඒ කියන්නේ මේ garden වත්තේ සෙල්ලම් කරමින් සිටින්නේ නැහැ කියන එක තමයි මේ කියලා තින්නේ. not කියන එක නැහැ කියන එක. එතකොට we are not studying english these days in our office. මේ අපි මේ දවස්වල මේ ඉංග්‍රීසි මේ විෂය මේ ඉගෙන ගනිමින් sit in sat ඉන්නේ නැහැ කියන එක. නැහැ කියන අර්ථේ. එතකොට you are not waiting to meet someone. ඔය තව එක මේ කවුරු හරි එනකන් නෙමෙයි සිටින්නේ කියන එක. සිටිමින් ඉන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. මේ කියන්නේ not 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 කියලා ඉන්නේ නැහැ නැහැ. ඒක නැහැ කියන අර්ථය තමයි not. He is not teaching music to the children in the garden now. ඔහු මේ ඒ කියන්නේ මේ music to the මේ මේ දැන් මේ වත්තේ සංගීතය උගන්වමින් සිටින්නේ නැහැ. ඒ කියන්නේ නැහැ. එතකොට cat is making a noise under the not making a noise under the table now. එතකොට අපි ඉස්සර කිව්වේ සද්ද කරනවා කියන එක දැන් කියන්නේ පූස සද්ද කරන්නේ නැහැ. කරමින් නොසිටි. හරි පොඩ්ඩක් එන්න. හරි දැන් ඔයගොල්ලෝ ලයිව් ලස්සන වාක්‍ය හදනවා. I am not cooking. They are not playing cricket now. I am not අන්න කෙනෙක් වැරදි. I am not I not come කියලා කියන්නේ I am not coming. හන්ද ඔයගොල්ලන් ලියන උත්තරම ඔයගොල්ලෝ බලන්න. I am watching TV. I am not playing now. I am not cooking now. We are not cooking in the kitchen now. She is not cooking. I am not going to in the garden. I am not going. The screen is not clear කිව්වොත් ඒක නෙවෙයි වාක්‍යය. Screen is not කිව්වොත් ඒක මේ පැට්නගේ වාක්‍යයක් නෙවෙයි. හන්නේ? එතන
I am not, I am playing in the ball. I am playing කොහෙද negative වාක්‍යයක් නෙවෙයි. We are not playing. මම මේ ඔයගලන්ට උත්තර කියවන්නේ. She is not cooking. She is not dancing. I am not going to the school. I am not going to the school every day. එහෙම කියන්නේ අපි. එහෙම කියනනම් අපි කියනවා I don't go to the school every day කියලා. අර කලින් පාඩමේ. Every day කියන එකක් නම් අපි අර කලින් එකට යන්නේ. I am not cooking now home. I am learning English now. අපි නැහැ කියලා විදිහට මම හදන්නකෝ. I am not playing. I am not running. Kamal is not bathing. She is not dancing. We are not teaching. We are not teaching. එන මොනවද කරන්නේ? හරි වාක්‍ය හරි. I am climbing ladder. I am not calling. He is not dancing. We are not playing. Cat is not eating. දැන් ඔයගොල්ලෝ බලන්න ලස්සන වාක්‍ය ගොඩාරයක් ඔයගොල්ලෝ හදනවට ගාලා. දැන් මේකට සම්පූර්ණ වාක්‍යයම හදන්න location ඒවත් දාන්න. හරි මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒ දෙකම තේරුණා. හරි දැන් අපි යනවා ඊළඟට කොහොමද ප්‍රශ්න දැන් අපෙන් කවුරුනේ අහනවා නම් අපි උත්තර දෙන්නේ එක්ක පොසිටිව් සෙන්ටෙන්ස් එහෙම නැත්නම් නෙගටිව් සෙන්ටෙන්ස්. දැන් අපිට ප්‍රශ්නයක් හදන්න ඕන නම් අපි යනවා පොසිටිව් ක්වෙස්චන් එකකට. මේ පොසිටිව් ක්වෙස්චන්ස් හදනවා කියන එක හරිම ලේසි දෙයක්. මොකද්ද හරිම ලේසි කියන්නේ හෙල්පින් වර්බ් එක මුලට ගේනවා. හෙල්පින් වර්බ් එක සබ්ජෙක්ට් එක ඉස්සරහට ගේනවා. සබ්ජෙක්ට් එක ඉස්සරහට ගෙනාම මොකද්ද am is I ඉස්සරහට එනවා. am I playing cricket now? is she cooking now? are they studying now? එහෙනම් මොකද්ද කරන්නේ කෝ ඉස්සරහටද ගේන්නේ අපි ඒක සරලව දන්නවා am I be you ඉස්සරහට ආ ගේනවා he she ඉස්සරහට is ගේනවා ඊට පස්සේ verb එකට ing එකතු කරලා අපි අනිත් ඒවා එකතු කරනවා දැන් ඕගොල්ලෝ ටග් ගාලා මට ප්‍රශ්න ටිකක් හදන්න මේක තේරුණා නම් මට බලන්න පුළුවන් ඔයගලන්ට තේරුණා කියලා YouTube එකේ positive questions ටිකක් හදන්න positive question ටික හදනකම් අපේ රසායන මේක පැහැදිලි කරයි මේ වාක්‍ය ටික රසායනවා පැහැදිලි කරනවද මේකලා හදනකම් මේ ඔකේ වාක්‍ය ටික සර් පැහැදිලි දැන් කරනවද හරි සර් දැන් අපි යන්නේ පොසිටිව් ක්වෙස්චන්ස් හදන්න. ඒ කියන්නේ ඔව් කියන අර්ථය හඟවන ප්‍රශ්න හදන්න යන්නේ. එතකොට මෙතන වෙන්නේ අපි සබ්ජෙක්ට් එක කියන්නේ කර්තෘපදයට අපි අනිත් ඔක්කොම සෙන්ටෙන්ස් හැදුවේ කියන්නේ වාක්‍ය හැදුවේ කර්තෘපදයට පස්සේ තමයි හෙල්පින් වර්බ් එක දැම්මේ. නමුත් දැන් අපි දාන්න යන්නේ පළවෙනියටම හෙල්පින් වර්බ් එක දානවා ඊට පස්සේ තමයි කර්තෘපදය දාන්නේ. දාල තමයි ඊට පස්සේ තමයි අපේ ක්‍රියාපදයට ing ඒ කියන්නේ min වචනේ දාන්නේ. දැන් බලන්න am is are am කියන්නේ i එකට අපි am දාන්න. හොඳට මතක් තියාගන්න මම කියන මම කිය මම මං ගැන මං කතා කරනවා නම් am විතරයි දාන්න. එතකොට he she it නම් අනිවාර්යෙන් is එක දාන්නේ we you they නම් අනිවාර්යෙන් are දාන්නේ. එතකොට පළවෙනියට මේක දාන්න ඕනේ ආය subject එක දානවා ඊට පස්සේ තමයි verb plus ing දාන්නේ. am i playing cricket now මම දැන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවද එහෙම කියන අහන්නේ. මම සෙල්ලම් කරමින් ඉන්නවද කියලා අහන්නේ මම. එතකොට is she cooking now ඇය මේ දැන් කියන්නේ දැන් උයමින් සිටිනවද ඒ කියන්නේ අහන්නේ එයාගෙන් අහන්නේ ඒ කියන්නේ ඔව් කියන අර්ථය යන වචන මේ ප්‍රශ්න අපි අහන්නේ. are they studying now ඒගොල්ලන් මේ දැන් ඉගෙන ගනිමින් සිටිනවද එහෙම කියලා. දැන් සානි ස්ලයිඩ් එකට එතකොට දැන් අපිට තියෙන්නේ පොසිටිව් ක්වෙස්චන් එක අපි නෝමල් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හදන්න දන්නවා. නමුත් දැන් අපිට පුළුවන් මේකට ඔබ්ජෙක්ට් එකයි ප්ලේස් එකයි ටයිම් එකයි ඔබ්ජෙක්ට් එක කියන්නේ මොන හරි යම් දෙයක් හෝ පරිගක් හංගවන දෙයක් ප්ලේස් එක කියන්නේ තැන ඒ කියන්නේ ටයිම් එක කියන්නේ නවු මේ රයිට් නවු හරි ගා මේ මොකක් හරි මේ දැන් හරි මොනා හරි ඔහොම එකක් අපිට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒකක් දන්නවනේ අපි සාමාන්‍යයෙන් දැන් වචන හදලා හදලා පුරුදු වෙලා ඉන්න හින්දා අපිට ඒ ටික අපිට ලේසියිනේ. ආ දැන් අපිට තියෙන්නේ බලන්න am is a එකට subject එක ඇඩ් කරනවා අර විදිහටම verb එකට ing ඇඩ් කරනවා play object එකයි place එකයි time එකයි දාගන්නවා. එතකොට මෙතන බලන්න am i playing cricket now in the garden මම sorry මම මේ දැන් මේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවද කියලා අහලා තියෙනවා. are we studying english these days in our office මේ අපි මේ මේ දවස්වල ඉංග්‍රීසි භාෂාව මේ ඉගෙන ගනිමින් සිටිනවද කියලා අහලා තියෙනවා. are you waiting to someone meet someone ඔයා මේ ඔයා කවහරි හම්බ මේ වෙමින් සිටිනාද එහෙම කියලා. ඒ කියන්නේ are they attending the english online class at this moment මේ අවස්ථාවේදී ඒගොල්ලන් මේ online class එකකට සම්බන්ධ වෙමින් සිටිනවද එහෙම කියලා.
එතකොට is he teaching music to the children in the garden now? මේ අවස්ථාවේදී ඔහු සංගීතය උගන්වමින් සිටිනවද කියලා අහලා තින්නේ. Is she cooking rice for our dinner now? අපේ රාත්‍රී ආහාරය සඳහා ඇය මේ බත් උයමින් සිටිනවද? Is cat making a noise under the table now? පූසා මේ මේසේ යට සද්ද කරමින් සිටිනවද? එහෙම කියලා අහලා තියෙනවා. So the negative question එකට යන නෑ මම හිතන්නේ දැන් මේගොල්ලන් දෙන උත්තරත් බැලුවාම අපිට තේරෙනවා මේක හොඳයි කියලා. නමුත් සමහර අයගේ උත්තරවල තාම වැරදි. අර හෙල්පින් වර්බ් එක මුලට ගන්න. ක්වෙස්චන් එකක් නම් හදන්නේ අනිවාර්යයෙන්ම හෙල්පින් වර්බ් එකෙන් පටන් ගන්න ඕනේ. හන්නේ? ක්වෙස්චන් එකක් නම් හදන්නේ අනිවාර්යයෙන්ම හෙල්පින් වර්බ් එක මුලට ගන්න ඕනේ. දැන් දැන් is she going now? Am I cooking? Are they playing? Are you going? Are they playing cricket? Is she going? හන්නේ? දැන් ඔයගොල්ලන්ගේ හදන ප්‍රශ්න ගොඩක් හොඳ. අර එක්කෙනෙක් හදලා තිබුණා I am not jumping කියලා. එතකොට ඒක වැරදි. Am I jumping? අය කියන්නේ අර I am not jumping කියන එක වාක්‍යයක් විදිහට. හරි ඒක නෙගටිව් වාක්‍යයක්. ඒක හැබැයි පොසිටිව් ක්වෙස්චන් එකක් නෙවෙයි. හරි. I am watching. Is she going now? තව වාක්‍ය හදන්නද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ දැන් ඔන්න දැන් ඔයගොල්ලන්ට දැන් පොසිටිව් වාක්‍ය පුළුවන්. නෙගටිව් වාක්‍ය පුළුවන්. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් හදන්න පුළුවන්. පොසිටිව් ක්වෙස්චන් වලදී මොකද කරේ? හෙල්පින් වර්බ් එක මුලට ගෙනාවා. එතන දැන් දැන් මේ කියන්නේ අපි දැන් කරන දේවල්. ඔයගොල්ලෝ දැන් හිතන්නේ ගෙදර ඉන්න අය පුතා මොකද කරන්නේ? දුව මොකද කරන්නේ? අම්මා මොකද කරන්නේ? තාත්තා මොකද කරන්නේ? හස්බන්ඩ් මොකද කරන්නේ? සහෝදරයා මොකද කරන්නේ? මේ හැමෝගෙනම වාක්‍ය හදන්නේ ඒගොල්ලෝ කරන දේ ගැන හිතලා. එහෙම නැත්නම් මේ දවස්වල මොකද කරන්නේ? දැන් නොවෙන්න පුළුවන් මේ දවස්වල මොකද කරන්නේ කියන්නේ. හරි අපි අන්තිමකට තක් ගාලා යමු. මං වෙලා යන නිසා මේක ඉක්මනට පැහැදිලි කරන්න. ඕගොල්ලන්ට මේක තේරෙනවා නම් ඕගොල්ලෝ වාක්‍ය හදන්න. හරි මේ කියලා දෙන අතරතුර ඕගොල්ලන්ට තේරෙනවා නම් නෙගටිව් අපි හදන දැන් නෙගටිව් ක්වෙස්චන්ස්. නෙගටිව් ක්වෙස්චන්ස් කියලා අලුත් ලොකු දෙයක් කරන්න නෑ. මොකද්ද අපි කරන්නේ? අපි ප්‍රශ්න හදනවා නම් හෙල්පින් වර්බ් එක මුලට ගේනවා කිව්වා. ප්‍රශ්න හදනවා නම් හෙල්පින් වර්බ් එක මුලට ගේනවා කිව්වා. එතකොට ඒක නෙගටිව් ක්වෙස්චන්ස් නම් හදන්නේ ඒ මුලට ගේන හෙල්පින් වර්බ් එක අපි නොට් එක එකතු කරනවා. ඊස් නොට්, ආ නොට්, ඇම් නොට්. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් එක දාලා වර්බ් එක ing දෙනවා. ඇම් නොට් ඇයි ප්ලේයින්? ඊස් නොට් ෂී කුකින්? ආ නොට් දේ ස්ටඩි? පැහැදිලිනේ. දැන් අපි ඕගොල්ලෝ දන්නවා කොයි ඒවටද ඈම් දාන්න, කොයි ඒවටද ආ දාන්න, කොයි ඒවටද ඊස් කියන එක දාන්න කියලා. ආයි කියන එක આવොත් අනිවාර්යෙන්ම ඈම් දාන්නේ. බී යු දේ આવොත් ආ දාන්නේ. හී ෂී ඉට් આવොත් ඊස් දාන්නේ. එහෙමනම් අපි නෝ නෙගටිව් ක්වෙස්චන්ස් හදනකොට ආයි කියන එක ඉස්සරහට ඈම් නොට් දානවා, බී යු දේ ඉස්සරහට ආ නොට් දානවා, හී ෂී ඉට් ඉස්සරහට ඊස් නොට් දානවා. ඊට පස්සේ ක්‍රියාපදයට ආයි එන් ජී දානවා. ඈම් නොට් ආයි ටීචින් වෙල්. මම හොඳට උගන්නමින් නෙවෙයි දින්නේ. Are not you listening to me? මට අහන්න කන් දෙමින් නෙවෙයි දෙන්නේ. Isn't she working now? එයා වැඩ කරමින් නෙවෙයි දෙන්නේ. නෙවෙයි දෙන්නේ. නෙවෙයිද කරමින් නෙවෙයි කරමින් නෙවෙයි දෙන්නේ. කරමින් නෙවෙයි දෙන්නේ. අන්නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ බලන්න ටග් ගල වාක්‍ය ටිකක් හදන්න. වාක්‍ය ට එකෙන් ක්වෙස්චන්ස් ටිකක් හදන්න, නෙගටිව් ක්වෙස්චන්ස් ටිකක් හදන්න. එතකොට මට තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලන් හදන ටික හරිද කියලා. මට ඕනේ දැන් පොසිටිව් වාක්‍ය හදන්න එපා. නෙගටිව් වාක්‍ය හදන්නත් එපා, පොසිටිව් ක්වෙස්චන්ස් හදන්නත් එපා. මට හදන්න ඕනේ නෙගටිව් ක්වෙස්චන්ස් ටික. ටග් ගල හදන්න බෑ නෙගටිව් ක්වෙස්චන්ස් ටික. ඒ හදන තුර මම රුසේනට කියන්නම් මේ ටික කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. රුසේන වාක්‍ය ටික පැහැදිලි කරලා ඔයගොල්ලෝ ටිකක් හදනකම්. ඔකේ. දැන් අපි නෙගටිව් සෙන්ටෙන්ස් හදපු විදිය මතකයිනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට හෙල්පින් වර්බ් එක දානවා, දාලා not කියන එක අපි ඇඩ් කරනවා. දැන් මෙතනදි වෙන්නේ අර පොසිටිව් ක්වෙස්චන් හදුවා වගේ හෙල්පින් වර්බ් එක ඉස්සරහා දාලා ඊට පස්සේ සබ්ජෙක්ට් එක දානවා. දැන් නෙගටිව් එකේ වෙන්නේ හෙල්පින් වර්බ් එකට පස්සේ not කියන එක දාලා සබ්ජෙක්ට් එක දානවා. මෙතන බලන්න am I playing now? මම මේ දැන් සෙල්ලම් sorry ඔව් මම මේ දැන් සෙල්ලම් කරමින් නෙමෙයිද හිටියේ කියලා අහලා තියෙන්නේ. I am not playing now කියලා. Is not she cooking in present? මේ අවස්ථාවේදී ඇය උයමින් නෙමෙයිද හිටියේ කියලා අහලා තියෙන්නේ. Are not they studying in this moment? මේ අවස්ථාවේදී ඒගොල්ලන් ඉගෙන ගනිමින් නෙමෙයිද හිටියේ. එහෙම කියලා අහලා තියෙන්නේ. කියන්නේ not කියන එක. බලන්න helping verb එකත් එක්ක නෙමෙයිද ඉන්නේ. නෙමෙයිද ඉන්නේ. කරමින් නෙමෙයිද ඉන්නේ. නෙවෙයිද ඉන්නේ සෝරි. එතකොට දැන් අනිත් එක බලන්න ඈම් එකට not එක දාන. ඒ කියන්නේ අයි නම් අනිවාර්යෙන් මං කියනින්ද මං ගැන කතා කරනවා නම් ඈම් එක එනවනේ. ඈම් එක આવොත් not එනවා. එතකොට we you they આવොත් are not කියලා එනවා.
he, she, itawa, is not කියලා එනවා. එතකොට ඒකට අනිත් විදිහට අපිට verb එක ing add කරලා object එකයි place එකයි time එකයි අනිවාර්යෙන් question mark එක දාන්න ඕනේ. ඒක අපි දන්නවා කොහොමත්. එතකොට දැන් වචන ගත්තොත් අපි am not I playing cricket now in the garden. මම මේ දැන් ක්‍රිකට් මේ වත්තේ ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙවෙයිද සිටියේ එහෙම කියලා හල් තිනේ ආ not be ඉන්නේ studying කරමින් නෙවෙයිද ඉන්නේ සිටින්නේ يعني මේකේ හදන්නේ ඔයගොල්ලෝ වර්තමාන කාලේ මෙහෙම වතේ I am not I playing cricket now මම දැන් ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙවෙයිද ඉන්නේ are not we studying english අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගමෙන් නෙවෙයිද ඉන්නේ are not you නෙවෙයිද waiting to meet someone ඔයා කවුරු හරි එනකන් නෙවෙයිද ඉන්නේ are not they attending the english online class now at this moment මේ මොහොතේ වයින් ඉංග්‍රීසි පන්තියට සහභාගී වෙමින් නෙවෙයිද ඉන්නේ is not he teaching music to the children in the garden now දැන් ඔයා garden එකේ ළමන music උගන්වමින් නොවේ උගන්වමින් නෙවෙයිද ඉන්නේ isn't she cooking rice for our dinner now dinner එකට උයමින් නෙවෙයිද ඉන්නේ බත් වෙමින් නෙවෙයිද ඉන්නේ isn't cat making a noise under the table පූසා සද්දයක් කරමින් කරමින් නෙවෙයිද ඉන්නේ රුසේන ආයිත් කියන් ඔව් එතකොට is not he teaching music to the children in the garden now එතකොට ඔහු සංගීතය උගන්වමින් නෙවෙයි මේ කියන්නේ වත්තේ නෙවෙයි sorry කොහොමද එන්නේ නෙවෙයි කරමින් නෙවෙයි කරමින් කරමින් නෙවෙයි දින එක නේද දැන් අපි කියනවානේ මම දැන් නිමල් වත්තේ සෙල්ලම් කරමින් ඉන්නවා විතර අපි කියනවා නිමල් වත්තේ සෙල්ලම් කරමින් නෙවෙයි ඉන්නේ නිමල් සෙල්ලම් කරමින් දෙන්නේ නිමල් සෙල්ලම් කරමින් නෙවෙයි කරමින් දෙන්නේ අම්මා බත් උයමින් ඉන්නේ අම්මා බත් උයමින් නෙවෙයි දෙන්නේ තාත්තා Is not තාත්තා she cooking. Is not she cooking rice for our dinner now? Again, ඇය බත් අපේ රාත්‍රී ආහාරය සඳහා බත් උයමින් නෙවෙයිද ඉන්නේ කියලා අහලා තියෙනවා. Is not cat making a noise under the table now? Again, පූස සද්ද මේ මේසේ යට ඉඳන් සද්ද කරමින් නෙවෙයිද ඉන්නේ. ඒ කියන්නේ නෙවෙයි කියන එක තමයි අපි not add කරන්නේ. ඒ not කියලා නැහැ කියන අර්ථයට අනිවාර්යෙන් අපි not add කරනවා කියලා මෙතකම ඉගෙන ගත්තනේ. ඒ වගේ question negative question එකකටත් අපි අනිවාර්යෙන් not add කරනවා. හරි හරි දැන් මම ඇත්තටම මේ රුසේනාවත් අරගෙන කරන්නේ මොකද මොකටද දැන් මම අර ඕගලන්ට ගිය පාරකෙත් කිව්වා අපේ අර ප්‍රියංවදා ප්‍රියංවදා අපි කර පාඩම එයා ආයෙත් මුලින්දලා මෙයා පැහැදිලි කරලා දෙනවා එතකොට ඒකට ඕගලන්ට පෙන්වන්න තමයි මම රුසේනාවත් ගත්තේ ඕගොල්ලොත් මේ පාඩම තව කෙනෙකුට කරනවා කියලා උගන්වනවා කියලා හිතලා දැන් අර රුසේනා කරා වගේ වෙනම කියලා දෙන්න පුළුවන් නම් ඒක රෙකෝඩ් කරන්න රෙකෝඩ් කරලා ඒක අපිට දෙන්න හරි දැන් අපි ඕගලන්ට දුන්න උත්තර ටික බලමු is he writing a letter now හැබැයි is he writing letter කින් now කියන එක වාක්‍ය ප්‍රශ්නයක් විදිහට is he writing කියන එක හැබැයි ඒක negative question එකක් නෙවෙයි එතකොට මේකේ සමහර වෙලා මේකේ දැන් අපි ඕගලන්ට සරලවම කියලා දුන්නේ not එක දාන්න කියලා දැන් සමහර කෙනෙක් subject එකෙන් පස්සේ not එක දැම්ම කියලාත් වාක්‍ය වැරදි ප්‍රශ්න වැරදි නෑ හන්නේ දැනට ඒ කියන්නේ එම පුළුවන් කට්ටේ තේරුම් ගන්න එහෙම නැත්නම් helping verb එක not එක දාලාම subject එක ඉස්සරහින් තියන්න දැන් am i not playing කිව්වත් ඒ වාක්‍ය වැරදි නේ ප්‍රශ්නේ නෙගටිව් ක්වෙස්චන් එක වැරදි නෑ නමුත් am not type playing කිව්වොත් ඒක දැන් ඔයගලන්ට ටග් ගාලා අල්ලගන්න ලේසියි හරි හරි අපි ටග් ගාලා වාක්‍යයක් කියමු are not they playing am not i singing are not they going isn't they isn't the gardener working I am not cooking කිව්වොත් මෙයාට subject එක miss වෙලා තියෙනවා I am not කවුද I am not I cooking is not she cooking is he reading is he reading කිව්වොත් ඒක negative question එකක් නෙමෙයි කලබල නැතුව හරියටම type කරන්න am I not going to the school හන්න මම school එකට යමින් නෙවෙයි දෙන්නේ are we not running ඔන්න දැන් අර අරකට හදලා දෙන එක වැරදි නැහැ. හන්නේ subject එකෙන් පස්සේ not දැම්ම කියලා වැරදි නැහැ. Is not he going? Isn't he going to the school every day? Isn't දැන් මෙතන අහලා තිනවා is not he going to school every day? ඒ ම අහන්නේ අපි. Every day කියලා දාන්නේ. අපි අහන්නේ the now in this moment these days ඒ වගේ. Every day කියලා දැම්මත් අපි අර කලින් කරපු පාඩම පුරුද්දක් විදිහට කරන එක. ඕගලගේ මම මේ වාක්‍ය කියන්නේ පුළුවන් තරම් වාක්‍ය හදන්නට අක්ගල ඕගල. Are they not playing cricket now? Are they not playing? ඒකත් හරි.
හෙල්පින් වබ් එකත් එක්ක නොට් එක තිබ්බා කියලාත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ද හෙල්පින් වබ් එක ඉස්සරහට අරන් සබ්ජෙක්ට් එකෙන් පස්සේ නොට් එක තිබ්බා කියලාත් වැරදි නැහැ. නමුත් අර මං කියලා දෙන ලේසිම ක්‍රමයට තමයි ඉස්සලා කියලා දෙන්නේ සබ්ජෙක්ට් එකත් හෙල්පින් වබ් එකත් එක්කම නොට් ගන්න කියලා. ආ දේ නොට් ඊටින් රයිස්. ඊස් නොට් හී ප්ලේයින්. ආ නොට්. හරි. දැන් මං හිතනවා ඔයගොල්ලන්ට මේ කරපේක පැහැදිලි කියලා. අපි තව පොඩි දෙයක් තියෙන එකත් කතා කරලා යමු. හරි. පොඩ්ඩක් මතක තියාගන්න කියලා කියනවා කාරණා කීපයක්. මොකද්ද? To talk about temporary situation. අර මං කලින් කීප එක. දැන් අපි මේ දවස්වල කරන දේවල් ගැන කිව්වොත් එතකොට අපි මේක පාවිච්චි කරන තරයක දැන් කරන්නේ නැහැ. නමුත් මේ දවස්වල අපි කරනවා. excuse me මේ screen එක පැහැදිලි නෑ සර්. ඒ කියන keep in mind කියන එක. ආ දැන් දැන් හරි. හරි. මම මේකේ මේ PowerPoint එක ඔයගලන්ට දාන්න. ඒතර ඔයගලන්ට print out එකක් ගන්න පුළුවන් නේ. හන්නේ. හන්නේ. එතකොට මේකේ මම PDF එක දෙන්නම්. එතකොට ඔයගලන්ට PowerPoint එක ගන්න පුළුවන්. එතකොට මොන වගේ වෙලාවටද අපි verb plus ing දාලා වාක්‍ය හදන්නේ? ඒ හදන අවස්ථා හතරක් ගැන මෙතන පැහැදිලි කරන්න. මම කිව්වා මේ මොහොතේ දැන් කරන දෙයක් නම් අපි මේක කරනවා. එතකොට අපි පාවිච්චි කරනවා now in this moment ඒ වගේ. හන්නේ. එහෙම නැත්නම් අපි මේ හැමදාම පුරුද්දක් විදිහට කරන්නේ නැහැ. නමුත් මේ දවස් ටිකේ කරනවා. අපි දැන් මේ දවස්වල ඉංග්‍රීසි ග්‍රාමරේ ඉන්නවා. හන්නේ. We are learning English these days. දේ මේ දවස් වල කියන්නේ අපි පුරුද්දක් විදිහට කරනවා. නමුත් අපි මේ මාස දෙකක් තුනක් කාලය තුළ මේක කරනවා. හන්නේ. නැත්නම් මේ මොහොතේ එන්න දෙයක්. නැත්නම් අපි තා පුරුද්දක් විදිහට කරන දෙයක්. හන්නේ. හරිද? ඒ තව මේක ඉතුරු ටික අපි පොඩ්ඩක් ඉස්සෙල් සරලව තේරුම් ගන්නකො. දැන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ වර්තමාන කාලේ කරන දෙයක්. හන්නේ. හරි. දැන් ඔයගොල්ලන් උත්තර ටික ලිව්වාද? හන්නේ. මේක ඉතුරු ටික අපි පොඩ්ඩක් තව මේව කරන්න. අපි සරලව මේ අංක ඉස්සෙල්ලා. හන්නේ. අන්න දැන් අපි හදපු වාක්‍ය හතර මෙතන තියෙනවා. පොසිටිව් වාක්‍ය හදුවා, නෙගටිව් වාක්‍ය හදුවා, පොසිටිව් ඉකුවේෂන්ස් හදුවා, නෙගටිව් ඉකුවේෂන්ස් හදුවා. මම ඔයගොල්ලන්ට වැඩිපුර ගැඹුරු දේවල් කියලා දෙන්නේ නැහැ. ඉතින් සරලව ටික තමයි ඉස්සෙල්ලා කියලා දෙන්න හදන්නේ. පොසිටිව් කොහොමද හදුවේ අපි? IVU දෙහි ෂීට් වලට ඉස්සෑම් දැම්මා. මේ මොහොතේ කරන දෙයක් නැත්නම් වර්තමාන කාලේ කරන දෙයක් බව අඟවන්න. එහෙම නැත්නම් අපි එකට not කියන එක දැම්මා helping verb එකට නැහැ කියලා කියන්න. ඊට පස්සේ අපි helping verb එක මුලට ගෙනාවා. subject එක ඉස්සරහට ගෙනාවා positive question එකක්. එහෙම නැත්නම් subject helping verb එක මුලට ගෙනකොට not එකත් මුලට ගෙනාවා negative question එකක් අහන්න ඕන. I am going to school now. I am not going to the school at this moment. Am I going to the school at this moment? Am not I going to the school at this moment? හන්නේ. හරි. අපි දැන් මේකේ ඔයගොල්ලන් උත්තර දුන්න ටික දිනවනේ. අපි පොඩ්ඩක් මේක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි නම් අපි බලමු කට්ටිය එපු උත්තර ටිකේ තත්ති කොහමද කියලා. මම ඒක දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. අපි ඕගොල්ලන් එපු උත්තර ටික බලන්න. දැන් මේ අපේ දෙවෙනි පාඩම lesson 2 එක. lesson 2 එකේ students answers. මම යනවා මේ students answers කියන එක. මම මේ වෙබ්සයිට් එක යන නිසා නැත්නම් ඔයගලන්ට අර speak in english කියන WhatsApp channel එකේ මේ පාඩම් ටිකත් මම එකට දැන්ට දාලා තියෙනවා. දෙවෙනි පාඩමත් මම එක දාලා තියෙනවා. අපි යමු මේ පාඩමට. දැන් ඔයගලන්ට දුන්න උත්තර ටික තමයි මෙතන තියෙන්නේ. හන්නේ. දැන් ඕගලන්ටම බලන්න පුළුවන් මේ උත්තර හරිද කියලා. දැන් මේ අපි කිව්වේ පොසිටිව් වාක්‍ය 25ක් හදන්න කියලා. මේ තියෙන නෙගටිව් පොසිටිව් ක්වෙස්චන්ස් 25ක්, නෙගටිව් ක්වෙස්චන්ස් 25ක් හදන්න කිව්වේ. අපි පුළුවන් තරම් ඉක්මනට යමු ඕගලන් හදපු උත්තර ටික හරිද කියලා බලන්න. ස්ක්‍රීන් එක පෙහෙන්නේ නැහැ සර්. පැහැදිලි නැහැ. අකුරු පැහැදිලි නැහැ. එදා වගේ. ඕගලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මගේ අකුරු පැහැදිලි නැත්නම් ඉන්න මං ඉස්සෙල්ලා යන්න. එහෙම නැත්නම් ඕගලන් WhatsApp channel එකේ පුළුවන් නම් WhatsApp channel එකෙන් ඉස්සර දැනට අහගන්න. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මෙතනට ගිහලා මේක බලන්න. හන්නේ. මම මේ වාක්‍ය කෙනෙක් මං කියවන්න. ඒතර ඕගලන්ට පේන්නේ නැතුණාට බලා ගන්න පුළුවන්නේ. හරි. මෙතන වාක්‍ය ටික මං කියවන්න. මේගොල්ලන් හදලා තියෙන ප්‍රශ්න එකිනෙක කියවන්න. ඕගලන්ට ස්ක්‍රීන් එක පෙවුනේ නැතුණා කියලා කමක් නැහැ. රුසේන වාඩ පුළුවන් ටක් ගාලා කියවන්න. The girls are playing netball. එතකොට the girls are playing netball. ආඩ පේන්නේ නැද්ද? නැහැ සර් මටත් පේන්නේ. ආ හරි. ආ ස්ක්‍රීන් එක බොන්ද වෙලා පේන්නේ නේද? හරි. මම මෙතන දැන් ඔයගලන්ට පේනවා ඔයගලගේ WhatsApp channel එකේ speaking english කියන channel එකේ
මම දාලා තියෙනවා මේ students answers for continuous assessment කියන එක. Student answers for continuous assessment කියන එක. අන්න ඒකට WhatsApp channel එකෙන් කලබලයක් නැතුව දැන් ඔය පස්සේ හරි යන්න. පස්සේ හරි යන්න. නැත්නම් website එකෙන් යනවා නම් එතනට යන්න. මම ඔයගලන්ට කියන්නම් මෙතන screen එකේ පේන්න තුනට මොකක්ද එක තියෙන්නේ කියලා. ඒතර ඔයගලන්ට පස්සේ කලබලයක් නැතුව බලන්න පුළුවන්. ඒතර ඔයගලන් දාපු උත්තර තියෙනවා මෙතන. ඔයගලන් ඒ ප්‍රශ්න ටික හදපු උත්තර ටික ප්‍රශ්න ටික මෙතන තියෙනවා. මම මෙතනින් කියවනවා. ඔයගලන්ට පේන්න තුනට කමක් නැහැ. හරිනේ? මම නිකන් මට මේක අඳුරලා දෙන්නයි ඕනේ. එතකොට අපි බලමු. පොඩ්ඩක් මට දෙන්න මේක අදාළ යන්න. හරි. දැන් මෙතන එක්කෙනෙක් හදලා තියෙනවා am I writing now? දැන් ඔයගලන්ට පේන්න තුනට මේ මං අහ කියන එක තේරෙනවනේ. am I writing now? මට මෙතන ඉන්නේ කියන්න. මම මේගොල්ලන්ට හැමෝටම කතා කරන්න පුළුවන් විදිහට මයික් එක පර්මිෂන් දෙනවා. මට ඔගල මං ඔයගලන්ට පේනේ මං කියන වාක්‍ය පේන්න තුනට මං කියන එක ඇහෙයි. මං කියන එක හරිද වැරදිද කියන එක මට කියන්න. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. am I writing now? හරිද? am I writing now? positive question එකක්ද? Positive. are they going? am I playing now? is she eating now? is mother cooking? are teachers teaching now? is my son sleeping? am I eating fruits? are they playing cricket? is father going? are birds flying? is she bathing now? am I talking? am I participating? ඒව හරිද වැරදිද? හරි සර්. එතකොට එයා හදපු negative questions ටික මං කියවන්නම්. මට වැරදි නම් කියන්න. is not my father going there? are not they playing cricket? am not he cooking now? is not they is not the brother cutting meat? is not the brother cutting now? මං හිතන spelling එකක් තියෙනවා. are not they batting well? is not she teaching now? are not children going to school now? හරිද වැරදිද? එයාගේ උත්තර ටික හරිද වැරදිද? ඒ ටික හරි. හරි. එහෙනම් අපි තව එකක් මං කියන්නම්. මට කියන්න මේවත් හරිද වැරදිද කියලා. හරි. අපි බලමු ටිකක් වැරදි රිලීප් එකක් තියෙනවද කියලා. දැන් මේකේ දෙනවා the kids are not playing with their toys. the sun is not setting in the horizon. the birds are not chirping. ඒව හරිද? questions නෙමෙයිනේ සර් අන්න ඒක තමයි වැරද්ද. වාක්‍ය හරිද නෙවෙයි වැරද්ද කියන එක නෙවෙයි අපිට වැදගත්. අපි කිව්වේ negative questions හදන්න කියලා නේ. ඒතකොට එයා හදලා තියෙන්නේ negative questions නෙවෙයි. එහෙනම් එයා මොනවද හදලා තියෙන්නේ? normal layer කලින් ඉගෙන ගත්ත questions හදලා තියෙන්නේ මේ sentences හදලා තියෙන්නේ ඒ කියන්නේ එයා හදලා තියෙන්නේ negative sentence. හරිනේ? negative sentence. එතකොට දැන් මේවා the monkey is not beating, the donkey is not eating. එතකොට මේවා එයා තේරුම් ගන්න නැහැ negative questions කියන්නේ මොනවද කියලා. එතකොට එයා හදලා තියෙන්නේ negative questions නෙවෙයි. එයා හදලා තියෙන්නේ negative sentence. දැන් පැහැදිලිද ඒකේ වෙනස? හරි. දැන් ඔයගලන්ට පුළුවන් මේ අර answers වලට අවිල එක එකන හදුවිපු answers වල කොයි ඒවාද හරි කොයි ඒවාද වැරදි කියන එක බලන්න. හරි. එතකොට ඔයගලන්ට තේරෙනවා ඒක දැන් මේකේ දැන් අපි මේ මෙච්චර වෙලා හැදුවේ positive questions සහ negative questions. එතන මේකට අපිට පුළුවන් තව පාවිච්චි එකතු කරන්න තව කෑල්ලක්. මොකද අපි කියේ what, where, how, when, with whom. හරි. එතකොට ඒවට අපි මොනවද කිව්වේ? question tag. අපි කියනවා is she cooking? is she cooking කියන එකේ තේරුම මොකද්ද? is she cooking now? is she cooking now? මොකද ඒකේ තේරුම? ඇයි දැන් උයනවද? නෑ. මොකද ඒක හරියටම සිංහලෙන් කිව්වොත්? ඇයි දැන් උයමින් උයමින් සිටිනවාද? ඇයි දැන් උයමින් ඉන්නවද? උයමින් ඉන්නවද? ඒකනේ සිංහලටම හරිය පරිවර්තනය කරනවා. දැන් මට අහන්න ඕනේ ඇය මොනවද උයමින් ඉන්නේ? කොහොමද අපි අහන්නේ? She cooking. හා? What she what is she cooking? what what is she, she cooking? cooking? What is කොහෙද she cooking? උයමින් ඉන්නේ? කොහෙද උයමින් ඉන්නේ? Where is she Yeah, cooking? where is she cooking?
කාත් එක්කද යව ඉමිනින්නේ? With whom is cooking? With whom? Is she With whom? cooking? With whom is she cooking? හන්නේ. Yes. Why මේ ඇයි එයා ඉමිනින්නේ? Why Why is is she cooking? එතකොට ඒවා අපි කියනවා අපි indirect questions. එතකොට අපිට yes no කියලා නෙමෙයි උත්තර දෙන්න ඕනේ. අපිට ඒකට උත්තරේ කියන්න එනවා. She is cooking rice. හන්නේ she is cooking rice in the kitchen. හන්නේ එතකොට ඒවට අපි කියනවා indirect questions කියලා. හරි දැන් මට ඕගොල්ලෝ පොසිටිව් හරි නෙගටිව් හරි කමක් නැහැ questions. indirect questions ටිකක් මට YouTube එකේ type කරන්න, YouTube එකේ type කරන්න. මෙතන ඉන්නේ මට කටින් කියන්න. හන්නේ ඉන්ඩිරෙක් ක්වස්චන්ස් එන්න ඕනේ ඉස්සෙල්ලා පොසිටිව් ක්වස්චන්ස් ටිකක් කියන්න. What is she cooking? Why is she cooking? අන්න ඒ වගේ පොසිටිව් ක්වස්චන්ස් ටික අපි ඉවර කරන්න ඉස්සෙල්ලා. What why is she crying? Why is she crying? හරි. Why is she dancing now? Why is she dancing now? Yes. මං අරකේවත් කියවන්නම්. What is she cooking? හරි මට YouTube එකත් පේනවා. හරි ඕගොල්ලෝ මට කියන්න YouTube එකේ type කරන්න. YouTube එකේ type කරන්න. When is she cooking? Is mother cooking now? I am not I running now. මට help in මේ මේක question tag එකකුත් දාන්න. හරි why we are why we are when going on. Where is she going now? Where is she going now? Yes. Why is she sleeping now? Why is she cutting now? හන්නේ. හරි. තග්ගල කරන අපිට ඉක්මනට අපේ වෙලාව පැනලා ගොඩක් විනාඩි 20ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. What is she doing now? Why they are coming now? Why? 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 Why are they coming now to our house? Why are they coming? Why are they coming to our house in this moment? I mean, 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 where is she sleeping? Yeah, where is she sleeping now? What is she? Why is she bathing now? Why is she bathing now? Mukadwarki and Noni. Why is Why is he watching TV now? Why is she what is she watching? Yeah, Mukadabana, which program is she watching? With whom is she watching TV? Then Api Katakaran meva, then Ogulanda Panti in the Panti TV Lamaike meva handapulwa. What are you doing? And with whom are you speaking? And thought of make a lamata canadurina, Ogulanda make canto make cut to Hurvena. දැන් මේ අපි ඉගෙන ගත්ත අද පාඩමත් ඊයේ බෙදා පාඩමත් දෙක එකතු කරලා තවලු ගොඩාක් දේ කතා කරන්න පුළුවන්. අපි මේ කතා කරන්නනේ ඉගෙන ගන්න කතා කරන්න ඕනේ ස්ට්‍රක්චර් තමයි අපි ඉගෙන ගන්න. හරි. මම දැන් මං හිතන්නේ අපි පාඩම කරා. මං අද කරපු පාඩම පැහැදිලිද? මං අර රුසිනාවත් එකතු කරන් කරන්නේ ඔයගලන්ට පොඩි උදව්වක් කරන්න. මොකද්ද? එකක් මගේ ස්පීඩ් එක වෙනනම් එයා තව ටිකක් සරලව කියයි. දෙක ඕගොල්ලනෝ බලන්න ෆෝන් එකක් ඉස්සරහන් තියලා මේ පාඩමම තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද? අර අපේ ප්‍රියන් වදා කරපු එක දින යට ඒක. එතකොට එතකොට ඕගලන්ට මේක හොඳටම මතක හිටිනවා. ඒ වගේම මේකේ තියෙන දැන් ඕගලන්ට පේනෝනේ ළමයි ආපු ප්‍රශ්න. ඒ ප්‍රශ්න ටික ඕගලන් තව යාළුවකෙන් අහන්න. යාට උත්තර දෙන්න කියන්නේ. ඊට පස්සේ යාළුවට කියන්නේ ඕගලන්ගෙන් ඒ ප්‍රශ්න ටික අහන්න කියලා. එතන මේක හොඳට ප්‍රැක්ටිස් වෙනවා. හරි. මම නවත්තන ඉස්සෙල්ලා මම කැමති ඕගලන්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. මං කරන පාඩම් පැහැදිලිද නැද්ද කියන එක දැනගන්න. මම මේ කරන විදිය හොඳද නැත්නම් වේගය වැඩිද පැහැදිලි නැද්ද සරල වැඩිද? මම හිතුවේ අර ටිකක් සරලම කරන එක ඔයගලන්ට හැමෝටම අල්ල ගන්න පුළුවන් වෙන විදියට. එක විනාඩියක මට ෆීඩ්බැක් එකක් දුන්නොත් ඒක මට ප්‍රයෝජනවත් වෙනවා මගේ ඊළඟ පාඩම සකස් කරගන්න. කළා අපි නවත්තමු. WhatsApp එකේ මැසේජ් දාන්නේ WhatsApp මේ මේ YouTube එකේ ඉන්නේ මට YouTube එකේ මැසේජ් එකක් දාන්න මං කරපු එක තේරෙනවද නැද්ද කියලා. Zoom එකේ ඉන්නේ පොඩ්ඩක් මට කතා කැමරාව මයික් එක ඔන් කරලා කිව්වත් කමන්නේ. ඊට පස්සේ අපි නවත් කරමු. සර් කරන විදිය හොඳයි. දැනගෙන හිටියත් අර අමතක වෙලා තියෙන දේවලුත් ආය මතක් වෙනවා. නොදන්නම කෙනෙකුට වුණත් ඒක කරන්නත් පුළුවන්. දැන් ඕක නොද ඔය දැන් ওই ටික මූලිකව දැනගෙන හිටියත් සමහර තැන් වල ගැටලු වෙනවානේ. වැඩේ සර් එකපාර හදනකොට එහෙම ඒ ඉඳා ඔය විදියට කරන එක හොඳයි සර්. ඔය විදිය හොඳයි. මේ අනිත් අයගෙනුත් අදහස් ගන්න මේ මට නම් හිතෙන විදිය ඔය කරන විදිය හොඳයි. මොකද ගොඩක්ම පැහැදිලි.
ඒත් එක්ක මේ හරිද ඒක අමාරුවකුත් නැහැ අල්ලගන්නත් එක්ක. එතකොට ලෙසන්ස් ටිකක් තවම හරිස. හරි, මේ අපි කරන්න තාම සරල එක. මේක අපේ පාඩම් 30ක් තියෙනවා. ඒතර පාඩම් 30 වෙනකොට අන්තිමනකොට ඉතාලම ගැඹුරු පාඩම් ටිකක් ඔයගොල්ලන්ට මේ වගේම සරලව අල්ල ගන්න පුළුවන් හරියට කරගෙන ගියොත්. අපි ඉස්සෙල් මේවා සරලයි කියලා මේවා අත්හැරලා ගියොත් ඔයගොල්ලන්ව හිර වෙන්න පුළුවන්. ඒක නිසා අපි සරල එකේ ඉඳලා මේ යමු. ඒතර මේ මේවා ඔයගොල්ලන් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න පෙර පාසල ඔයගොල්ලන්ට හොඳම අවස්ථාවක් තෝතැන්නක් මේවා ප්‍රැක්ටිස් කරන්න. ළමයින්ට තේරෙනත් එක නැතත ඔයගොල්ල ළමයින්ට එක්ක මේවා කතා කරන්න. ඒතර ඔයගොල්ලන්ගේ කට හොඳට හුරු වෙනවා, ඔයගොල්ලන්ගේ බය අර වෙනවා. ළමයින්ත් මේක තේරුම් ගනී. හරි, එම්නම් අපි නවත්තුමු. අපි ආයෙත් හැම සතියම අපි බ්‍රහස්පතින්දාට, ඒ කියන්නේ අපි හැම සතියම මේ දවසේ අපි සිංහල මාධ්‍යයෙන් කරනවා. ඊට පස්සේ අඟහරුවාදට අපි යනවා දෙමළ මාධ්‍යයෙන්. එම්නම් සීල දෙනාටම සුභරාත්‍රිය කියලා අපි අවසන් කරනවා. පස්සේ ඔයගොල්ලන්ට මේක YouTube එකේ බලන්න පුළුවන්. එහෙනම් අපි සර් excuse me තව චුට්ටක් මේ හෙට තියෙනවද සර් මේ lessons? හෙට ඒගොල්ලන්ට අපි පාඩම කරන්න කිව්වා නැත්නම් අපිට පාඩම් කරන්න කල් මදි වෙන නිසා පුළුවන් හැමෝම හෙට YouTube එකේ සම්බන්ධ වෙලා බලන්න. හදිස්සියේ බැරුණොත් ඔයගොල්ලන්ට රෙකෝඩින් එක හරි තියන්නම්, ඊට පස්සේ රෑ වෙලා හරි බලන්න. හොඳයි, අපිට Zoom එකේ ප්‍රශ්න තමයි තියෙන නිසා පොඩි වැඩ තියෙන හිඳ සමහර ඒ හෙටට විතරක්. Thank you sir. හරි, එහෙම බැරුණොත් මම Zoom එක පොදුවේ දාන්නම්, අනිත් පැත්තට join වෙන්න YouTube එකේ හරි ඔයගොල්ලන්ට පස්සේ බලන්න පුළුවන්. ඉදිරියට පාඩම තියන්න. හරි sir, thank you. හරි sir, thank you. Excuse me. Oh, Anna. Sir, your explanation is good. Your lecture, your explanation left a long lasting impression, and we received the positive feedback, sir. Huh. Thank you. Yeah, yeah, thank you very much. Because I want to explain very simply. That's why I try to get a help even from the Rusena also. මට තේරුන්නේ නැත්නම් මම කියන එක තේරෙන්නේ නැත්නම් උලන්ට රුසේනා කියන කෙනෙක් තව ටිකක් තේරෙයි. අනිත් එක රුසේනා වගේ කෙනෙක්ව තව කෙනෙක්ව ගත්තම උදව්වට මම ඉස්සෙල්ලම කෙනෙකුට පැහැදිලි කරන්න කිව්වා. ඒතර විලාසිනී පැනලා ඉස්සෙල්ලම ඒ චාන්ස් එක ගත්තා. ඒක නිසා මම යාවත් තියාගත්ත ටිකක් කතා කරනවා. ඒ වගේ හැමෝටම මම ආරාධනා කරනවා හැමදාම පාඩමේ විනාඩි 5ක් දෙන්න. ඒ කරපු පාඩම අද කරපු පාඩම ඔයගලන්ට ලබන සතියේ පැහැදිලි කරන්න පුළුවන් නම් මම කැමති විනාඩි 5ක් ඒකට අවස්ථාව ඔයගලන්ට දෙන්න. හරි.